गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, पानातिपाता वीरमणि सिक्खापदं समादियामि, अदिंगागाना वीरमणि सिक्खापदं समादियामि, कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि, मुसावादा वीरमणि सिक्खापदं समादियामि, सुरामेरयमद्यपमादधाना वीरमणि सिक्खापदं समादियामि, समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदम्, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, अत्थानं चेप्यं जन्या रक्षेयनं सुरक्षितं, तिन्नमन्यतरन्यामं पतिजग्गेयपण्डितोऽपि। पिन्वत्नी वसरथ गिविला वसरथ उदाहु मुक्ताई इवगेम ए वसरे विशेषेकुत् तीनवा वसर शतवर्षेक अवसान वसर उन्ना सामान्य शतवर्ष गणिनवा क्रिस्तु वर्ष वर्षे एक व्यवहार सम्मत वर्ष क्रम है क्रिस्तु वर्ष 1999 अवसान वेला क्रिस्तु वर्ष 2000 आवा एक अन्य विश्वन शतवर्षे अवसान वर्षे ये विश्वन शतवर्षे अवसान वर्षे केवला दिदास एकलबन कुट एक अन्य मे अवरुद्ध अवसाने ही दिसंबर 31 वेनि रात्रि 12 पस्से 21 वेनि सीवसतई पियना गन्ने එතකොට නව සතවර්ෂයක් උදා වෙනවා. ඒ අලුත් සතවර්ෂයකට පෙහෙවීමට තමයි මේ ගෙවි යන සතවර්ෂයේ අවසාන වසර යොදාගන්නේ. බුදු වදනෙහි තියෙනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං. තමා තමාට ප්‍රියයි කියලා තමන් දන්නවනම්
තින්න මඤ්ඤ තරං යාමං තින්නං අඤ්ඤ තරං යාමං යාම තුනක් තියෙනවා අපි කියමු දවසකටත් යාම තුනක් තියෙනවා පෙර යම මැද යම පසු යම කියලා යාම තුනක් තියෙනවා ඒ වගේම ජීවිත කාලයේ යාම තුනක් තියෙනවා ජීවිත කාලයේ තියෙනවා තරුණ කාලය මැදි වයස ඊගවට මහලු කාලය කියලා තියෙනවා සමහරකට ළමා කාලය තරුණ කාලය මැදි වයස මහලු වයස කියලා හතරකටත් තියෙනවා මෙතෙන්දි තුනක් කියලා ගත්තේ ළමා කාලයේ මේකට අඳන්නේ නැහැ මොකද හේතුව ළමා කාලේ ළදරු කාලේ අඳන්නේ නැත්නම් මෙතෙන්ට ඒ කාලේ වැඩි තේරුම් කියන බුද්ධිමත් කාලයක් නෙමෙයි තරුණ කාලේ බුද්ධිමත් කාලයක් තේරෙන කාලයක් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කාලයක් මේ හොඳ නරක තේරුම් ගැනීමයි ඒක නිසා තමයි කාල තුනට මේ කරේ මේ තරුණ කාලේ මධ්‍යම වයසේ මහලු වයසේ මේ යාම තුන තින්නම් අඤ්ඤ තරං යාමං මේ තුනේ මොන යාමයකද කරේ තමාව ආරක්ෂ පිළියම් යොදලා තමාට යම් කිසි දෝෂයක් තමා දකිනවා නම් ඒ දෝෂයට පිළියම් යොදලා රක්ඛේයනං සුරක්ෂිතං හොද්දට සුරක්ෂිත කොට ආරක්ෂා කරන්නට ඕනේ පටිච්චග්ගීය පඬිතුක කියලා කියන්නේ පිළියම් යොදන්න යොදලා ආරක්ෂා කරන්න ඥානවන්තයෙක් නම් ඒකයි කරන්නේ දැන් ඉතින් අපි හිතමු මේ ආයුෂය ගෙවිලා යනවා වගේම ජීවිත කාලය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මරණය කරා ලං වෙනවා බෞද්ධ දර්ශනයට අනුව සිද්ධ වෙන්නේ අවුරුද්දක් ලබනවා කියන එකෙන් මහා ලොකුවට පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්නට නෙමෙයි හැබැයි සමහර දෙනාට අවුරුද්ද දිවියෙන් සතුට වෙන්න ඒක හැමෝටම ලබන්න පුළුවන් එකක් නෙමෙයි සමහර දෙනාට අවුරුද්ද දිවිය කියම දුක් වෙන්න පුළුවන් පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්න හදන්නේ අවුරුද්ද දිවිය යනකොට දුක් වෙන්නට කටයුතු කියන්නේ ඒ දුක වහගන්න කරන ව්‍යායාමයක් විතරයි නියම විදිහට සතුට වෙන්න පුළුවන් ඇත්තෝ ඊළඟට ඒ සතුට තව තවත් ඉදිරියට ගෙනියන්නට කටයුතු සම්පාදනය කරනවා කාටද නියම විදිහට සතුට වෙන්න පුළුවන් ආපස්සට හැරිලා බලනකොට ජීවිතය තමන්ට යහපතක් සිද්ධ කරගෙන තියෙනවා ඒ ජීවිතය තුළ කියලා තමන්ට හිතන්න පුළුවන් නම් අන්න එයාට සතුට වෙන්න පුළුවන් හැම දිනෙකටම තේරෙන්න ඕනේ ගත වෙච්ච කාලය දිසේ බිලා බලනකොට තමන්ට සතුට වෙන්නට පුළුවන් තමයි ආපහු හැරිලා බලනකොට කඳුළු හලන්න නම් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ එතකොට තමන්ට පුළුවන් කමක් නැහැ ජීවිතයක නැත්නම් අවුරුද්දක අවසානයේදී ඒ අවුරුද්දේ ගෙවි ගිය ආකාරය දකිනකොට ඒ ආකාරය තුළ එයාට සැනසෙන්නට සතුට වෙන්නට ක්‍රමයක් නැත්නම් එතකොට ඒ ගත කරපු ජීවිතයේ හිස් ජීවිතයක් කියලා තමන්ම හිතා ගන්න ඕනේ. එතකොට කනගාටුයි. ගත කරපු කාලයේ හිස් වුණොත් හිස් කාලයේ අවදාවත් තමන්ට සතුට වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ අපිට දැන් අවුරුද්දක් ගෙවි ගිය තැන අපි කිරිබත් කනවා නම් කිරිබත් කන්න හොඳයි. හොඳට කිරි දාලා කන්න පුළුවන්. හැබැයි කිරි දාලා කන්න තරම් ශක්තියක් තමන්ට තියෙනවද කියලා තමන් දැනගන්න ඕනේ. කොහොමද ලැබෙන්නේ? නැවතත් කියන්න ඕනේ ගෙවි ඥාන ඒ ගෙවි ගිය වසරේ තමන්ගේ දියුණුවේ කොටස් දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙනකොට ලෝකීය වශයෙන් දියුණුවක්
තේන්නතෝ මේ කොටස් දෙක විශේෂයෙන්ම ගිහි ජීවිතේ ගිහි එක් වශයෙන් ආධ්‍යාත්මික දියුණුවක් ලෝකීය වශයෙන් දියුණුවක් දෙකක් තමයි දකින්න නම් තමන්ගේ ජීවිතයේ ගෙවි ගිය අවස්ථාවේදී අන්න ඒතරත්තට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතේ සාර්ථකයි ගත වෙච්ච වසර කියලා සතුට ගන්න. නමුත් අපිට ඒ සතුට ලබන්න පුළුවන්ද කියන එක අපි හිතලා බලන්නට. දැන් අපිට පේනවා සහස්ත්‍රයක් කියලා එකක් ගත්තා ඉස්සරහට. අරගෙන සහස්ත්‍රයකට බොහොම විනෝද වුණා. නව සහස්ත්‍රයකට යනවා කියලා. ඊළඟට නව සහස්ත්‍රයකට යනවා කියලා විනෝද වෙන්න තියෙන්නේ මොකද්ද ඒකේ? නව සහස්ත්‍රයකට යනවා. ඉතින් මොකද්ද ඔක විනෝද වෙන්න තියෙන්නේ? මොකද්ද ඔතන අප්පුඩි ගහන්න තියෙන්නේ? මෝඩයන්ගේ මෝඩ කර්මන් වලට අනිත් ඇත්තොත් යටපත් වෙනවා. සහස්ත්‍රයේ වෙන්න තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගත්තම ඉදිරියට එන සහස්ත්‍රය තුළ වෙන්න තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් කාටවත් ඔය කර්ණව ගන්න පුළුවන් කමක් නැහැ. ඔය මේ දෙදහ ආරම්භ වෙනවා කියලා වරද් කොටත් වරද්දගෙන නව සහස්ත්‍රයකට එළඹුණා කියලා ඔය කරපු විකාරය මතක තියාගන්න. මේ ජීවිතේ මේ ආරම්භ ඒ පටන් ගත්ත ඇත්තන්ට විතරක් නෙමෙයි මතු පරපුරට මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි කියලා. මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. කවදාවත් සැනසෙන්න හම් වෙන්නේ නැහැ ඔය පටන් ගත්ත පටන් ගන්න. අසාරේ සාර මතිනු සාරේ චාසාර දස්සිනු තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්ප ගෝචරව හැසිරෙනවා නම් මිච්ඡා සංකල්පේ හැසිරෙනවා නම් තේසාරං නාදි ගච්ඡanti. මොකද්ද මිච්ඡා සංකල්පය? අසාරේ සාරමති. අසාරේම සාරමස ගත්තා. සාරේ චාසාර දස්සිනු සාරේ අසාරේයි ගත්තා. කවදාවත් සාරත්වයකට පත් වෙන්නේ නැහැ. බලන්න මොකද්ද අපි අවුරුද්ද ආරම්භ වෙනකොට සාරයයි කියලා ගත්තේ? කිසිම ජනමාධ්‍යයක කිසි විදිහකින් අලුත් අවුරුද්දට ආධ්‍යාත්මික ගුණවගාවක් සඳහා යමක් තිබුණද? නැහැ. කිසිම ජනමාධ්‍යයකින් එවැන්නකට මහ ජනතාව යොමු කළේ නැහැ. මහ ජනතාව ජනමාධ්‍ය තුළින් යොමු කළේ මොකකටද? සම්පූර්ණයෙන්ම අනාචාරී ජීවිතයක සදාචාරය පැත්තකට දාලා අනාචාරී ජීවිතයකට මහජනතාව තල්ලු කරා. මහජනතාව අනාචාරී ජීවිතයකට තල්ලු කිරීමේ ආදීනවය ඉතාම දරුණුයි. ඒක බාර ගන්නත් මහජනතාව ලෑස්ති වුණා. ඒ ලෑස්ති වීම හේතුව කොටගෙන තව තවත් අනිත් ඇත්තන් උද්දාමයට පත් වුණා. දැන් කල්පනා කරලා බලන්න අපි මේ කොහෙද යන්නේ. දැන් ඊළඟ වසරෙට මෙහෙම එනකොට අපේ අනාගත ඊළඟ වසර තව ওই 7 වර්ෂ ගණන් යන්න ඕනේ. තව වසර 10ක් 15ක් යනකොට මේ රටේ තත්ත්වය සමහර කට 2000 වෙනි වසර එනකොට ඉවර වෙනකොට මේ රටේ තත්ත්වය කියන්න තරම් කනගාටුදායකයි කියන එක මේ වසර උදා වෙද්දීම හොඳින් පැහැදිලි වෙනවා. ජාතික පුවත්පත් කියලා ගත්ත පුවත්පත්වල අද පෙරලලා බලන්න. තනිකරම සමහර එක කොටසක මැද පිටේ සම්පූර්ණ පිටු දෙකක් පුරවලා තියෙන්නේ මොනවද දැන්නේ? මත්පැන්. ඒ කියන්නේ සමහර විට මහජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීම තුළ මේ ඇත්තන් තමන්ට එක්තරා විදිහක අතකොළුවක් වශයෙන් පාවිච්චි කරන්න ලැස්ති වෙනවා. දැන් අපේ තුමු මෙන්න මේකයි උනේ. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා සදාචාරය ගැන කතා කරනවා. සදාචාරය ගැන කතා කරනවා. හැබැයි මහජනතාව සදාචාරය ගැන සැලකුවේ නැහැ කියලා ඒ ඇත්තන්ට හැඟීමක් ඇති වෙලා ඇති. එනිසා දැන් බොහොම දියුණු ආකාරයෙන්
මේ දුරාචාර රැල්ල ඉදිරියට තියත් කරන්නට එයන් ලෑස්ති වෙනවා. දැන් ඒ දුරාචාර රැල්ල ඒ විදිහට තියත් කරගෙන යන්නට එහෙවීමේ පෙරනිමි තමයි අද පුවත්පතේ දකින්න තියෙන්නේ. දන්නවද ඔය එක දැරීමකට අඩු ගන්න 150,000ක්වත් යනවා. එක පිටුවකට. පිටු දෙකට කීයක් වෙයිද? ලක්ෂ තුනයි. පත්‍ර දෙකද තියෙනවා. දොස් ලක්ෂ 6යි. ඒ මෙච්චර මේ දැරීමින් දාගන්න බෑ. මේ විදිහට. එක පැත්තකින් එක දෙයක් ගැන හිතන්න තියෙනවා. එක පැත්තකින් හිතන්න පුළුවන් මත්පැන් වෙළඳාම පහලට බැහැලා කියලා. ඒක නගාසිට වන්න තමයි දිගට හරහට දැන්වීම දාන්න පටන් අරන්. පැහැදිලි ඒගොල්ලන්ගේ වාර්තා කියනවා 120ක් 30ක් අතර ප්‍රමාණයකින් මත්පැන් වෙළඳාම පහලට බැහැලා කියලා. සමහරවිට ජනවාරි මාසේ වෙළඳාම ටික පහල බහින්නේ නැති බලාපොරොත්තු වෙන ඉලක්කයට එන්න නැති වෙති. ඒකෙන් තමයි මේ බොහොම බය වෙලා තියෙන විශාල ප්‍රමාණයේ දැන්වීම දාන්නට හේතු වෙන්නේ ඒක වෙන්න පුළුවන්. කොහොම වුණත් එනකොට නම් ඒ තරම් හොඳ එකක් නෙමෙයි. වැඩි හිටියෝ ගලපතාලා හැමදෙනාම බොහොම කල්පනාකාරීව විමසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න නම් අපි ටිකක් කැපකිරීමකුත් කරන්න ඕනේ. දැන් හිතන්න කාලේ අතීතයේ ගෙවිලා ගියා. දැන් තරුණ කාලේ සමහර තරුණ කාලේ ඉන්නවා. සමහරෙකුට මේ තත්ත්වය තරුණ කාලයේදීම දැක ගන්නට ලැබිලා තියෙනවා. සමහරෙකුට මේ තත්ත්වය දැන් මධ්‍යම වයසේදී දැක ගන්න ලැබිලා තියෙනවා. තවත් සමහර දෙනාට මේ තත්ත්වය අවසාන කාලයේදී දැක ගන්න ලැබිලා තියෙනවා. එතකොට වයසේ හැටියට තේරුම් ගන්න දැන් කොයි කාල තින්නම් අන්‍ය තරම් යාමන් කියපුවෝ. අවස්ථා යාම තුනේ එක යාමයක කොතරකද හරි ඔබට දැන් වැටහෙන්න තෝනේ අපි තමා ඉන්නේ කොතනද කියලා. එහෙනම් පටිජග්ගේය. පටිජග්ගේය කියන්නේ පිළියම් යොදන්නද. තරුණයා දැන් පිළියම් යොදන්න. මැදි වයසේ ඉන්න කෙනා දැන් පිළියම් යොදන්න. නාකි වෙලා නම් පරක්කු නෑ. දැන් පිළියම් යොදන්න. ඒක තමයි පඬිත්වයාගේ ලක්ෂණය. ඒ පිළියම් යොදන්නට අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි ඒකට පේවුනේ නැත්නම් තරුණයා පේවුනේ නැත්නම් ඒ තරුණයන්ගෙන් එන අනාගත පරම්පරාව විනාශයි. මැදිවියේ ඇත්තන් පේවුනේ නැත්නම් ඒ ඇත්තන්ගෙන් ඊගාවට ඒ ඇත්තන්ගේ ජීවිතත් අවසානයි. ඒ ඇත්තන්ගෙන් යම් ඉදිරියට ඉන්නවා නම් කට්ටියක් ආදර්ශ සම්පන්න වීමෙන් කටයුතු කළ යුතු ඒකල ඉවරයි. එතකොට වයසක ජීවිත ගත කරන ඇත්තෝ තමාත් වෙනසිලා අනුනුත් වෙනසුවා බවට පත් වෙනවා. දැන් මේ බුදු වදන ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් ඒක කාටත් ශාන්තිදායකයි. අදිෂ්ඨානයකින් කළ යුතු දෙයක්. දැන් පින්වත්නි අපේ ජීවිත වාසනාවන්ත කර ගන්නට නම් අපේ ජීවිත ඉදිරි වකවානුව තුළ ඉදිරි වසර තුළ සාර්ථක කර ගන්නට නම් දැන් ඔය ඇත්ත මෙතනින් අතීතයට ආවර්ජනය කරන්න. මම හිතන්නේ මෙතන බණ අහන්න ඉන්න ඇත්තන නම් කිසියම් සැනසෙල්ලක් ලබන්න පුළුවන් ඇති. අපි ගිය අවුරුද්ද සෑහෙන දුරට සාර්ථකව ගත කළා. සාර්ථක ආධ්‍යාත්මික දියුණුවක් අපට තිබුණා කියලා. ඒ සමහර දෙනෙකුට. නමුත් සමහර දෙනෙකුට මොකක්වත්ම නැතුව ඇති. සමහර දෙනා. දැන් එහෙම දිනුවක් දකින්න ඇත්තන්ට ලොකු ශක්තියක් ලැබෙනවට කිසි සැකයක් නැහැ. 2000 වසර අපිට මීට වැඩි දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඇත්තන්ට හිතන්න තියෙන දේ තමයි කොහොම හරි බැරි වුණා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ කොහොම හරි පොඩ්ඩක් හරි ඉදිරියට යන්න ඕනේ කියලා. ඒ ඉදිරියට යෑම අපි තහවුරු කරගන්න දැස්ති නැත්නම් ඒක අපේ අභාග්‍යයක්. පින්වත්නි මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය මම කියනවා ඉතිහාසයේ වියවෙන දෙයක් බවට පත් වෙනවා. මේ අභාග්‍ය සම්පන්න කාලය කියනවා බලන්න පුළුවන් තරම් අපේ අතීතයේ තිබිලා බලලා පරිහානිය සිද්ධ වුණේ. දැන් අපි 7 වසරකට එළඹෙනවා.
දැන් මම අවුරුද්දක් ගැන කතා කරා අවුරුද්දක් ගැන කතා කරන අපි ඒ අවුරුද්ද ගැන එතනින් කියලා නව සතවර්ෂයක් ගැන පේ වෙනවා එහෙනම් අතීතයේ සතවර්ෂයක් ගැන හිතන්න ඒ අතීතයේ ඉක්ම ගිය සතවර්ෂයේහි අපි ලබා තියෙන දියුණුවක් තියෙනවා සතවර්ෂයක් තාම ගෙවිලා නැතුව ඇති සමහර දෙනාට අවුරුදු 50ක් ගෙවිලා ඇතිනේ සමහර දෙනාට අවුරුදු 60 70ක් ගෙවිලා ඇතිනේ ඒ අතංගේ ජීවිත කාලයේ ප්‍රමාණයට අනුව හිතලා බලන්න අපිට දියුණුවක් ලැබිලා තියෙනවද කියලා පෞද්ගලිකව තමාගේ ජීවිතයක් වශයෙන් හිතන්න එපා රටක් දයක් වශයෙන් සාසනික ක්‍රියාදාමයක් වශයෙන් අපිට දියුණුවක් ලැබිලා තියෙනවද किसी आकार के दिन वक्त में इंसान सतवर्षीय गेविल करेंगे अपने सतुत्वेन किसी में देख ऐतने सतवर्षीय के अवसान ही तैविल लाइन्ना ये अवसान सतवर्षीय के अविल लाइन्ना अपने किसी में विधि किन गेवी के सतवर्षीय के नहीं तो सतुत्वेन थे पुलवाम का मत में ये सतवर्षीय कुरान अपने सिद्ध लाती ने परिहानीम परिहानी थे कहनी माय ए සිංහලයන්ට කිසිසේත් වමනාවක් වෙන්නේ නැහැ ඒ පරිහානිය නවත්තන්න. ඇයි හේතුව සදාචාරයේ සිංහලය ඈත් වුණා. ඒ සතවර්ෂයේ 4න් 3කට විතර එහාට යනකොට ඒ අපේ සිංහලය ටිකක් සදාචාර සම්පන්නව සිටියා. ඒ බව හොඳට පැහැදිලි සුදු අධිරාජ්‍යවාදී තම අධිරාජ්‍යයට දන්නල යවපු කාරණයක් සිහි ගන්නවා. පදේ මේ ලංකාවේ සිංහලයන්ව බෞද්ධයන්ව ලේසියෙන් ක්‍රිස්තියානි කරන්න පුළුවන් වෙන්නේ නැහැ මේ නැත්තම් නරක බෞද්ධයන් බවට පත් කරන්න තමයි තියෙන්නේ කියලා. මොකද නරක බෞද්ධයන් බවට පත් කරන්න තියෙන්නේ ලේසියෙන් මේ නැත්තම් ක්‍රිස්තියානි කරන්න බෑ. මොකද අදහස් කරේ බෞද්ධය නරක පිරිසක් නෙමෙයි බෞද්ධ බොහොම උදාර ගති දීච්ච පිරිසක් ඒකින්දයි නරක බෞද්ධයන් කරන්නේ බලන්න පෘතුගීසින්ගෙන් පීඩාවට ලක් වෙලා ඒ වගේම එතනින් පස්සේ ලන්දේසින්ගෙන් පීඩාවට පත් වෙලා ඊගාට බ්‍රිතාන්‍යයන්ගෙන් පීඩාවට පත් වෙලා මෙහෙම පීඩාවට පත් වෙලා ආවත් උදාර ගති සිංහලෝගාව තිබුණා ඒ සදාචාරය සිංහ जातिक वाशे युद्धमय वाशे ये गति मैति उन्हा ऐति उन्हा अंत ये अंतुले सदाचारात्मक गति एम मति उन्हा ये अंतुले शासनिक प्रतिपदा थी उन्हा इंसान समय ये अंतुले लेसिंग क्रिश्चियानी करना हम रहेंगे नहीं किया बिना अपने ये उनका आधे तरंग हमारे तो बहुत ज्यादा क्रिश्चियानी करें हमारे तो आध අද හරි ලේසි මොකද හේතුව අද අපේ රටේ බෞද්ධ නායකත්වය නැහැ අද අපේ රටේ බෞද්ධ නායකත්වය නැහැ නායකත්වය සමහරක් වෙලාවට නායකයන් දිහා බලනකොට ඒගොල්ලන්ගේ ආගම මොකද්ද කියලා හිතා ගන්න අමාරුයි මොන ආගමකද ඒගොල්ලෝ ඉන්නේ කියලා ඒගොල්ලෝ ඇත්තම ආගමක් නැහැ ඒක එකම ආගම වෙලා තියෙන මොකද්ද දේශපාලනය විතරයි आगम देश पालने वे महाजनतावट आगम राज्य नायक आगम नायक जनता आगम हरिमल एक लोक्य अन्य सिद्धवेला වැදගත් හොඳටම පැහැදිලි නේද පහුගිය කාලේ රටට ඉදිරිපත් කරන බෞද්ධ නායකයෙක් හෙව්වා නේද අනේ පීරලවක් බෞද්ධ නායකයෙක් හොයාගන්න බැරි වුණා විලි ලැජ්ජ නැති වැඩක් නේද පීරලවක් හොයාගන්න බැ බෞද්ධ නායකයෙක් රට ඇතුලේ මොකද්ද මේ දැන් හොයාගන්න බෞද්ධයෙක් කියලා සතුටු වෙන්න පුළුවන් අපි මහ ලොකුට බුද්ධ ආගමේ බුද්ධ ශාසනය ගැන කතා කරනවා. හාමුදුරුවෝ මොරගාන ආරපැත්තේ මේ පැත්තේ ශාසනය කී කියා. ඔව් හාමුදුරුවෝ අතරවත් නැහැ ශාසනේ ඉදිරියට ඇරලා ඇවිල්ලා කටයුතු කරන්න කෙනෙක්. ගිහි අතරවත්
ඉති පින්වත්නි මේ ආවාසනාවන්ත තත්වයට අපි අදින් වැටලා තියෙනවා බලන්නකෝ මුස්ලිම් මැත්තන්ට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා ක්‍රිස්තියානියකට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා ඒ අතන ඉදිරිපත් වෙනවා අපිට කවුරුත් නැහැ ලංකාවේ මහජාතිය සිංහලියෝ බෞද්ධයෝ නැච්ච නැද්ද ඒ වුණාට කාටද මේ අපි කියන්නේ බණ කියන්නේ देशपालने कथा वरद ඔබ යන පාර වැරදි ඔය ඔක සාර්ථක නැහැ ඔබ ජනතාවට රට විනාශකාරී මාර්ගයක් ඔය මාර්ගය බද ජනතාවට කියනවා ඔබලා යන මඟ වැරදි ඔය දේශපාලකයා ධර්මයේ තුල ඔක යන්නේ පා විනාශය තියෙනවා ඒක හඳුන්වා දීම වැරද්දක්ද මිනිසුන්ට ඒක හඳුන්වා දෙන්නේ නැත්තම් වික්ෂුන් වහන්සේ වශයෙන් ඒක හඳුන්වා දෙන්නේ නැත්තම් විතර තමයි වැරද්ද තියෙන්නේ ඒ වැරද්ද වික්ෂුන් වහන්සේලා කළා ඒ නිසා මේ තත්වයට අපි අදගෙන වැරදි වික්ෂුන් වහන්සේලා දේශපාලකයෝ වැරදි පාරේ යනකොට දේශපාලකයන් දෙන්නේ නැහැ ඔය පාර වැරදි කියලා දායකයෝ වැරදි පාරේ යනකොට දායකයන් දෙන්නේ නැහැ පාර වැරදි කියලා හේතුව වික්ෂුන් වහන්සේලායි දායකයෝ දෙපැත්තම පක්ෂග්‍රාහී වුණා ඒගොල්ල මේගොල්ල හරි කියන මේගොල්ල ඒගොල්ල හරි කියන මහ ජනතාව බලන කවුද හරි කියලා अनुशासन चीवरे दरागत भिक्षु संघयाट निंदा कला තමගේ ශ්‍රාවකයාව නොමගේ අවලා සා තමනුත් විනාශ වෙලා ශ්‍රාවකයාත් විනාශ කළා ශාසනයත් විනාශෙට පත් කරන තත්ත්වයට පත් වුණා. ඔන්න අපිට වෙලා තියෙන දේ වෙච්ච දේ. දැන් ඉතින් මෙහෙම විනාශකාරී පසුබිමක එදිච්ච අපි එතනින් එහාට නැවත අතීතයේ කියපු දේ නැවත මතක් කරලා දෙන ඔය ඇත්තන්. මොකද ඒක නම් අනාගතයට අවශ්‍ය වෙනවා. විනාශය ලංකරයි බලන්න ඔය දිතන්නේ පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න ලාංකිකයෝ විතරක් නෙමෙයි ඉන්දියාවේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න චීනයේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න ජපානයේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න ලංකාවෙත් යනවා පිට රටවල් වලට
ඉන්දියාවේ ඇත්ත පිටරටවලට ගිහිල්ලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රටට ගැළපෙන ආකාරයෙන් යොදාගෙන රටේ දියුණුවට පාවිච්චි කරනවා. අනිත් හැම රටකම එහෙමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ තමන් බටහිර අධ්‍යාපනය ගත්තයි කියලා තමන්ගේ ජාතිය ඒකට පාවලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ ඒ උගත්කම තමන්ගේ රටේ යහපත සඳහා යොදවනවා. තමන්ගේ රට දිහා බලන්න. සිංහල උගත්කම උග කරන්නේ ලංකාවේ උගත්කම. ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. ඒ ආවට පස්සේ ලංකාවේ දින ඔක්කොම නිකන් බාල්දු කරලා සලකනවා. අරක තමයි ලොකු දේ. මේ ඔක්කොම තියෙන දේවල් මතලා දාලා ඉවර වෙලා අරහි තියෙන දේවල් ඉස්මතු කරලා ගන්න හදනවා. මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන දේ පහෝකී දවස්වල පින්වත්නි පාසල්වල කරන ලද සමීක්ෂණයක අමුතුවෙන් සමීක්ෂණ ඕනේ නැහැ. පැහැදිලි දෙයක්. දෙයක් තියෙනවා. අපේ දරුවන් බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ පාසල් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ උගන්වන දේ ගන්න පුළුවන්. ඒ වුණාට උගන්වන දේ ගත්තට ඉගෙන ගත්ත දේ යොදන්න දන්නේ නැහැ. විභාග පාසෙන්වත් පුළුවන්. මොකද ඉගෙන ගත්ත දේ ආපහු කොළ කෑල්ලකට දාලා කුරුතු ගාපුහම ඒක බලලා හරි ඉගෙනගෙන තියෙනවා කියලා ලකුණු දෙනවා. දීපම් විභාගෙ පාස්. ඒකට ඒ ඉගෙන ගන්න දේ යොදන්නේ කොහොමද? තවත් දියුණුවක් සඳහා යන්නට කියන එක යාද කරගන්න. ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් ඔයාලට දන්නවා ගණන් වලදී එහෙම දත්ත දෙනවා නේද? ඒ දත්ත දෙනවා නිදර්ශන වශයෙන් දීලා ඒකට අනුව ගණන් දෙනවා ඊට පස්සේ. දැන් தත්තේට අනුම ගණන දුන්නොත් ඒක කරනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් කරොත් ඒක කරන්න බෑ. ඇයි? ඉගෙනගත්ත දේ ඒ විදිහටම දුන්නොත් හරි. හැබැයි පොඩ්ඩක් වෙනස් කළා දුන්නොත් හිතලා අරාණුව හිතලා වැඩ කරන්න බෑ. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමයි කියලා අධ්‍යාපනය. දැන් ඔප්පු වෙලා අවසන්යි. නමුත් අපේ පැරණි අධ්‍යාපනය හොඳයි. බුද්ධිමතුන් නැති කලානේ අපේ රටේ. දැන් බුද්ධිමතුන් නැහැ. විනාති වර්තමාන ක්‍රියාවලිය හොඳටම පැහැදිලි කළා. බුද්ධිමතුන් රටේ නැහැ කියලා. හරි පඬිත වාක්‍ය කියන්න පුළුවන් ඇත්ත ඉන්නවා. පඬිත වාක්‍ය කියන්න පුළුවන් ඇත්ත ඉන්නවා. ඔයත් රේඩියෝ වලට ගහන්න දන්නේ ඈ? රේඩියෝ වලට ගහන්න කරන රේඩියෝ වල ඔය කියන මේ කවුද මේ කියන ඇත්තම කියන්නේ හැබැයි එක පැත්තකින් සදාචාරය ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් සදාචාරය වනසන්නේ වැඩ කරනවා. මහා පුතුම විදියට අපේ විනාශය අපි විහිින්ම ලංකර ගන්නවා. පින්නත් අලුත් අවුරුද්දක් කියලා. ඇස්තරල සමාජයේ දිහා බැලුවොත් අපිට සුභවාදීව කතා කරන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ සුභවාදීව කතා කරන්න. තියෙන සුභයක් රැකගන්න උත්සාහ කිරීමක් විනා කරන්න තියෙන්නේ. අමුතුවෙන් සුභයකට යන්න තියෙනවා කියන එකක් නම් කියන්න හිතන්න හරිම අමාරු පසුබිමක් ඇවිල්ලා තියෙනවා. ඇයි යපත මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? දැන් ඔය ඇත්තන් මේ දේ මෙහෙම කිව්වට අපිට රට පුරා යන්න වෙලා තියෙනවා මේ දේ කියලා දෙන්නට. මෙතෙන්ට මෙහෙම ටික දිනෙකට කියලා මදි. දැන් ඉතින් පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. Taman උත්සාහ ගන්න ඕනේ. තමන් මුණ දෙන්න එන අනාගතයේ බිය කරු බව ළඟින් ඉන්න අනිත් කෙනෙකුට වටහලා දෙන්න. යාළුවෙකුට වටහලා දෙන්න, නෑදෑයෙකුට වටහලා දෙන්න. ඔය ක්‍රියාමාර්ගයේ වැරදි කියලා. ඔය ක්‍රියාමාර්ගයේ අතාරින්න කියලා. ටිකක් බුද්ධිමත්ව සිතන්නද ඒත් අංග පෙන්නන්න. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. තමන්ගේ සදාචාරය
දුරාචාරය දෙක තේරුම් ගන්නවත් තමන්ගේ හැකියාව දියුණු කරන්න ඒ තරම්වත් හැකියාව දියුණු කරගත්තොත් ඒකත් ලොකු දෙයක්. දුරාචාරය මොකද්ද? සදාචාරය මොකද්ද කියලා තේරුම් ගන්න එක. මහා උගත්කම් වුණේ නැහැ ඔය දෙය තේරුම් ගන්න. ඕක බුද්ධිය තියනවනම් තේරුම් ගන්න පුළුවන්. මෙන්නත් දැන් මේ විදිහට ඇවිල්ලා දිගින් දිගටම ඇවිල්ලා අපි ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලැබුවා. ඒ නිදහස ලබාගෙන ආව මෙතෙක් දුරට. මෙතෙක් දුරට මේ නිදහස ලබාගෙන ආපු අපට වැඩි දුර යන්න එපා. දැන් අවුරුදු 50ක් ඒ නිදහසෙනුත් ගෙවි ගියා. ඒ අවුරුදු 50ක් ගෙවුනහම අතීතයේ ගිහිල්ලා බලන්න. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මම හිතනවා ඒ අතීතය සිහි කරන්න වුණා. අඩු කරන්නේ ඒ අවුරුදු 50 ඇතුළතවත් අපිට මොකක්වත් දිනුවක් ලැබිලා තියෙනවා. අපේ නායකයන් පාලකයන් කියලා කට්ටියක් ආවා. ඒ පිරිස එහෙම දිනුවක් ඇති කරන්න උත්සාහයක් අරගෙන තියෙනවද මේ රටේ? වෙනත්නම් අර බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබිච්ච බෙදලා පාලනය කරන ක්‍රමය. ඒ විදිහටම අපි අරගත්තා. ඒ විදිහටම අරගෙන අපි බෙදුණා. හැමදෙනාම බෙදලා කුලව කාදක්. ඔයත් විතරනේ. ඔයත් විතරම යුද්ධයක ක්ෂණික පිළිතුරක් අවශ්‍යයි කියලා. ඔඩුදුවල තියෙනවා. ඔඩුදුවල තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවද? ඔඩුදුවල තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවද? හම්බෙන්නේ නැහැ කවදාවත්. ඇයි ওই යුද්ධය ඇති වෙන්න හේතුව? හේතුව හොයලා හේතුවට පිළියම් දෙන්න. ඒ හේතුව හොයලා හේතුවට පිළියම් දෙද්දී ඇරෙන්නට නිකම්ම පොඩු කපන්න ගිහින් හරියන්නේ නෑ වැඩි. කිසි දවසක සාර්ථක වෙන්නේ නෑ. බලන්න හේතුව මොකක්ද කියලා. ආපු නායකයන් ඔක්කොම රටේ දුරාචාරය වර්ධනය කළා. දුරාචාරය වර්ධනය කරන්න කරන්න රට පිරිහුණා. බලන්න ඔයත්ම කල්පනා කරලා බලලා හිතන්න පොඩ්ඩක්. අද රටේ සමස්තයක් වශයෙන් ගත්තහම 80කට වඩා පිරිසක් මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මත්තන් ගොන. සිංහල බෞද්ධයන්ගෙන් තා පිරිමි පක්ෂයේ මත්තන් ගොන ඇතුළේ. 80ක් මත්තන් ගොනවා කියන්නේ ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන් ඒ පවුල් ටික ඔක්කොම දුප්පත් වෙනවා. බැරිද? ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනේ නෑ නිකන් සාමාන්‍ය අටපාස් ළමයෙකුටත් ඕක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රටේ 80ක් අපිට මුළු ජනතාවෙන් ගත්තොත් 70ක් විතර කියලා. මේ 70ක විතර පිරිසක් රටේ ජනගහනේ මේ විදිහට දුප්පත් වෙන්න පටන් ගත්තහම ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙනවද? කිසි දවසක ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැහැ. ඕක තේරු ඔය වගේ දෙයක්වත් ඔය වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි නායකයන් අපිට ඉන්නේ. අපේ උගත්තු ඒ වගේ. ඒතොර දැන් මේ විදිහට රටේ ජනතාව දුප්පත් බවට පත් වෙනවා. ඒ ජනතාව දුප්පත් බවට පත් වෙලා බේපත්කම් බවට පත් වෙලා සූදු අන්දුවන් බවට පත් වෙලා විනාශ වෙනකොට රට ගොඩනගන්න තියෙන ක්‍රියාදාමයට ඒ ඇත්තන්ට උදව් වෙන්න පුළුවන්. ජනතාවට පුළුවන් උදව් වෙන්න ඒ ඇත්තන්ගේ උදව්ව ලැබෙන්නේ නැහැ කවදාවත්. එතකොට රජයට ලැබෙන යම් ආදායමක් තියෙනවා නම් ඒ ආදායම සුරකින්නොත් ඒක විනාශ වෙලා යනවා. දැන් ඕක තමයි අවුරුදු 50ක් විතර තිස්සේ අපේ රටට වෙච්ච දේ. ඊගාවට කොහොම ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට ආවා. ඒ එන අතරේ ආර්ථිකයෙන් පිරිහෙනකොට රටේ ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ඊගාවට කොටස් බෙදුණා. කොටස් බෙදිලා දැන් මේගොල්ලෝ දේශපාලන ක්‍රමයෙන් පරණ කරනවා. මහා ජාතියම කෑලි කෑලි වලට කැඩිලා සුළු ජාතීන් එකතු වෙලා යනවා. ඊගාවට මහා ජාතිය කෑලි කෑලි වලට කැඩිලා යනකොට රටේ ජනතාවත් දෙක තුනට බෙදෙනවා. ඒ නිසා එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ.
එකම කොටසකටවත් සෑහෙන බලයක් ඉන්නේ නැහැ. නමුත් එක කොටසක් කොහොම හරි ඉස්සරහට එනවා. ඒ කොටසට කවදාවත් මහ ජාතියේ අනිත් පැත්තේ උදව්ව හම්බ වෙන්නේ හම්බ වෙලා නැද්ද? නෑ. ඒකට කවදාවත් හම්බ වෙන්නේ ඒගොල්ල විරුද්ධ පක්ෂය. මොකක් ගැනවත් අපි විරුද්ධයි. මොකද විරුද්ධ පක්ෂයනේ කියනවා. ඒක විරුද්ධ පක්ෂය කියන එකේ තේරුම තමයි අපි ඔක්කොම විරුද්ධයි. හොඳ වුණත් කවන්නේ නැහැ, නරකුණත් කවන්නේ නැහැ. හැම එකම වැරද්දක් වුණා අපි විරුද්ධ වෙනවා. ඒතකොට ඒක නිසා අර බලයේ දේවත්වම කර කරේ හැමතිස්සෙම සුළු ජාතියන්ගේ ආධාරය බලාපොරොත්තු වෙනවා. සුළු ජන කොටස් වල ආධාරය බලාපොරොත්තු වෙමින් සුළු ජන කොටස් වල හිත නම්ව ගන්න කොරන්න බැරි පොරොන්දු එයාටන්ට දුන්නා. ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න යනකොට මහ ජාතිය හරහට එනවා. ඊගාවට සුළු ජාතිනි මහ ජාතිනි වෛරකාරයන් බවට පත් වෙනවා. දැන් අපි දැන් එතකොට අරගොල්ල බොරු පොරොන්දු දීලා කරන්න බැරි පොරොන්දු දීලා මහ ජාතිය අනුමත නොකරන පොරොන්දු දීලා ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වුණාට ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න යනකොට මහ ජාතිය හරහට හිටිනවා. මහ ජාතිය හරහට හිටපු ගමන් එතකොට සුළු ජාතියන් කල්පනා කරනවා අපිට මේක ලැබෙන්න ගියත් මේ මහ ජාතිය අපිට මේක ලබන්න දෙන්නේ නැහැ. අන්තිමට සුළු ජාතිකයන් මොකද කරන්නේ? මහ ජාතියට වෛර කරනවා. ඒක උනේ නැද්ද? ඒක වෙලා නැද්ද? මේක තමයි වෙලා තියෙන්නේ. එතකොට හැමදාම පැතිමාරුවේදී මොකද වෙන්නේ? ওই වෛරය දෙපැත්තට බෙදී යනවා. බෙදී ගිහලා ගිහලා ටික කලක් යනකොට සුළු ජාතියෙන් දැනගත්තා මේ මිනිස්සු හැමදාම අපිව මුලා කරනවා. අපිව රවට්ටනවා හැමදාම. ඉතින් මේක දැන් අපි එක්කෝ දේශපාලන ක්‍රමයෙන් ගන්නවද? එක්කෝ දැන් අවියෙන් ගන්නවද? දැන් දේශපාලන කණ්ඩායමකට හැදුනා, අවිගත් කණ්ඩායමකට හැදුනා. දෙපැත්තෙන්ම මහා ආණ්ඩුවට දෙපැත්තෙන්ම බලපෑම් ඇති කරනවා. අවියෙන් බලපෑම් ඇති කරනවා, දේශපාලනම බලපෑම් ඇති කළා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒ බුද්ධිය පාවිච්චි කළා ඒගොල්ලෝ වැඩ කරා. සිංහලයන්ගේ බුද්ධිය පෑදුනේ සිංහලයට එන්න එන්න බලකාමී වැඩුණා. බලකාමී වැඩිලා ඊගාවට සිංහල ජන කොටසම කරගෙන සාසන මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. දුරාචාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න බුද්ධ ශාසනය නැති වෙලා යනවා. පින්වත්නි මේ විදිහට බණේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. සාස් දුරාචාරයේ රට පුරා පැතිරෙනවා නම් බුද්ධ ශාසනය නැති වෙලා යනවා. ශාසනය පවත්ින්නට පුළුවන් වෙන්නේ ශ්‍රාවකයෝ ශාසන ක්‍රියාමාර්ගයේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් විතරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං. සියලු පාපයාගේ නොකිරීමත් කුසල් රැස් කිරීමත් සිත පිරිසිදු කිරීමත් මේකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක කරන්නේ නැත්නම් බුද්ධ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පවුදුරු කිරීම පිණිස නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කුසලයේ වර්ධනය පිණිස නම් මේ දෙක කරන්ට තියෙන පසුබිම සමාජයේ නැති වෙලා සමාජයේ දුරාචාරයේ ගැලෙනවා නම් පව් වඩනවා නම් සමාජයේ කුසලයෙන් ඈත් වෙනවා නම් බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය පවත්වාගෙන යන ක්‍රියාදාමයේ ඉස්සෙල්ලා ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ ශාසන දියුණුවක්වත් රටේ දියුණුවක්වත් ඇති කරන්න. ඒ නිසයි මේ වින විනාශය මේ පෙන්වන්නේ. වෙන කාරණයක් නිසා නෙමෙයි. නැත්තම් සමහර දෙනාට හිතෙන්න පුළුවන් මේ අද අවුරුදු දවසේ මේ බණ කියන්නේ මේ අවුරුද්ද ඉස්සෙල්ලා දේශපාලනය ගැනනේ කියලා. ඇත්තයි. දේශපාලනය ගැන තමයි බණ කියන්නේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්නට බණ කියන්නේ. ඒ නිසා දේශපාලන බණ තමයි. දේශය පාලනය වෙන්න බණ කියනවා. කොහොම පාලනය වෙන්නද? සුචරිත ක්‍රියාදාමයක් තුළ සදාචාරයක් මත දේශය පාලනය කරගන්න අවශ්‍ය නිසා මේ විදිහට බණ කියනවා.
එතකොට ඒ සදාචාරාත්මක පාලන තන්ත්‍රයක් ලංකාවේ අපි ඇති කරගත්තේ නැත්නම් මේ විනාශය තව තවත් ඉස්සරහට යදගෙන යනවා. ඉතින් දැන් මේ විදිහට දිගට ඇවිල්ලා ඇවිල්ලා අද ඇති වෙච්ච තත්ත්වයක් තියෙනවා. දැන් ওই තත්ත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? මේ ඇති වෙච්ච තත්ත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? පින්වත්නි ඒකට විසඳුම රටේ කෑලි කඩන එක නෙමෙයි. රටේ කෑලි කඩලා කවදාවත් විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. මේ රටේ අතීතයේ කෑලි කැඩලා තිබුණා. ඒ කෑලි කැඩිච්ච එක අද කෑලි කඩන නිදහසක් නිදහසට කාරණයක් නෙමෙයි. එදා කෑලි කැඩලා තිබුණාට ඒ රටේ යහපතක් උනේ නැහැ. ඒ කෑලි කැඩීමනොත් හැමදාම මරාගත්ත එක විතරයි සිද්ධ වෙන්නේ. අනාගතයේදී කෑලි කැඩුණත් මේ රට ඒත් මරා ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. වෙලින් එකක් නෙමෙයි. ඔන්න මරා ගන්න හැටි අහගන්න. අපි තුමු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් කියලා තියෙනවා මගේ පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම. වෙන එකක් නෙමෙයි. පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම. එහෙනම් අපි ඇත්ත කියන යෝජනා එකක්වත් සාර්ථකද? මනවිධිය යෝජනා ගෙනාම යෝජනා ගේන්න ඕනේ යෝජනාවක් එක්කලා එකඟ වෙන්නට කැමති කෙනෙක් එක්කලා. එහෙම නැත්නම් යෝජනා ගේන්න ඕනේ ප්‍රභාකරන් කතා කරලා කියන්න ඕනේ හොඳයි ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ. අපි දෙපැත්ත සමගලා මොකක් හරි කරගනිමු. එතකොට ඉදිරිපත් කරන්න අපේනුත් කරුණු ඉදිරිපත් කළා ඔය ඇත්තගෙනුත් සාධාරණ කරුණු ඉදිරිපත් කළොත් අපි සාකච්ඡා කරලා ඒක බලමු. මෙයා කෙලින්ම ඉන්නවා නම් මට ඊළඟ මර වෙන මොකක්වත් නැහැ කියලා එහෙනම් සාකච්ඡා වැඩක් තියෙනවද? වෙන මොන යෝජනාවක්වත් වැඩක් තියෙනවද? පැහැදිලි ප්‍රභාකරන් කියන්නේ කෙලින්ම ඊළඟ විතරයි කියන එක. එතකොට එහෙනම් අපි මොකද මේ කරන්නේ? මොකක් ගැනද අපි කතා කරන්නේ? එතකොට එහෙමනම් අපි ප්‍රභාකරන් ඊළඟම ඉන්නවා නම් අපි බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුමට ප්‍රභාකරන් එන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ දේශපාලන විදිහට ප්‍රභාකරන් එන්න හදන්න පුළුවන් කමක් නැහැ. වෛරයෙන් වෛරය තහවුරු කළා. ඒ කරන්න පුළුවන් එකම ක්‍රියාදාමය තමයි රට සමෘද්ධිමත් කිරීම තුල. වෙන ක්‍රමයක් කොහොමද රට සමෘද්ධිමත් කරන්නේ? විනාත් බලන්න නිකන් කල්පනා කරලා. අපි මේ දුෂ්කර පළාත්වලට ගියා මෙතෙක් දවස්. මේ දුෂ්කර පළාත්වලට ගියාම ඒ ගම්මු අපිට කියනවා. හාඳුනේ එක ඇමතියෙක්වත් එක මන්ත්‍රීවරයෙක්වත් මේ වැවක් දිහා බලන්නේ නැහැ කියලා. මේ වැව ටික අපිට හදලා දුන්නොත් අපි රට කන්න දෙන්නම් කියනවා. ඒ මිනිස්සු එක්කෙනෙක්වත් බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව අවශ්‍යතාවයක් නෑ. ඔය වැව් ටික හදලා ඒ මහජනතාවට වතුර ටික දීලා ඒ ඇත්තන්ට රට ශස්ත්‍රීක කරන්න උදව් කරාම එක පැත්තකින් රට සමෘද්ධිමත් වෙනවා. හැබැයි දැන් කරන්නේ මොකද්ද? අර ඒ විදිහට සමෘද්ධිමත් වෙන මිනිස්සු ඉන්නවනේ ඒගොල්ලන්ගේ සල්ලි ටික හොර ගන්න ගිහිල්ලා ඒ තැන්වලට වැරුම් ගන්නවා. අන්න ආණ්ඩු කරන්නේ ඒකයි. දැන් ඔය ඇත්තන් 30ට තිස්ස පුරාම තියෙන මොනවාද? වෙල්ලි ආයවල් තිස්ස තියෙනවා බාර 29ක්. තිස්ස බාර 29ක් තියෙනවා. මොකද අර මිනිස්සු අර වැහෙන් දුක් මහන්සිල හම්බ කරපුවාම සල්ලාල මේ බදු කන්නට පුරුදු කළා තියෙන්නේ. අර සල්ලි ටික අරගෙන ඔක්කොම එන්නේ කාටද? රැපෑදෙන්නට. ඔන්න ඕකයි අපි සත සමෘද්ධිමත් කරන්න හදන ක්‍රමය. දැන් මේ ක්‍රමය තුළ කවදාවත් අපට රට සමෘද්ධිමත් කරන්න බෑ. මොන මහාචාර්යවරයා මොන දෙයක් කිව්වත් කවදාවත් පුළුවන් වෙන්නේ නෑ රටක් ඒ විදිහට සමෘද්ධිමත් කරන්න. දැන් ඒ විදිහට අපි හිතමු රටේ ජනතාව තව සමෘද්ධිමත් කරන ක්‍රම තියෙනවා. තව තව ස්වයං රැකියා ක්‍රම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපන තත්ත්වයෙන් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වර්තමාන ලෝකයට සුදුසු වෙන විදිහට අද ලංකාවේ දරුවෙකුට තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නට ඕනේ ඒ ළමයාට ලෝකයේ ඕන තැනකට යන්න සුදුසු විදිහකට. මොකද අද ලෝකෙම
විශ්ව ගම්මානයක් කියලා මේ කෑ ගහනවා ඈ විශ්ව ගම්මානයකට අපි ළමෙනවයි කියලා ඉතින් මේ හරි අමාරුයි කෑ ගහනවා මේකේ ඉන්න ළමයින්ගෙන් 80%කටම විශ්ව ගම්මානයට තියා ඉන්දියාවට තියා ගන්න කියන්නේ ඈ විශ්ව ගම්මානයක් මොකක්ද කරගන්නේ ඇයි කියලා මගේ උගත්කම ලෝකයට ප්‍රයෝජන ගන්න පුළුවන් එකක් නෙමෙයි ප්‍රයෝජන ගන්න පුළුවන් කොටසක් ඉන්නේ තාම අතලොස්සයි උගත්කම් තිබුණාද යන්න භාෂා ඥානයක් නැහැ ඊගාවට අර ලෝකීය අනිත් රටවල් අධ්‍යාපනාංශයෙන් ඉස්සරහට එනවා අපේ ළමයින්ට ඒ දියුණුව නැහැ හැබැයි අර එහෙ තියෙන ඔක්කොම ඉහළ අධ්‍යාපන ක්‍රම ටික කියලා මේ ගහනවා ඈ තේරුම් මේ දහනවා මේ උසස් අධ්‍යාපන ක්‍රමයි කියලා ඒ ළමයින්ට ඔක්කොම අවශ්‍ය පහසුකම් තියෙනවා මේ කොළඹ ඉස්කෝලවල ටික විතර පහසුකම් දීලා මේ රටටම උසස් අධ්‍යාපන දෙනවා ඉන්නත් අර ගම්බද ඉස්කෝලවල එක කම්පියුටරයක් තියෙනවා මොකක්ද නමුත් කම්පියුටර එකට දාලා වැඩ කරන්න මේ ළමයින්ට උගන්වනවා ළමයින්ට පහසුකම් නැහැ 75%කට වැඩි ඉස්කෝලවලට පහසුකම් නැතුව තියෙන්නේ ඉතින් අපේ ළමයි මොකද කරන්නේ දැන් ඕක කරන්නට දැන් අපි කියනවා ඉතින් මොනවා කරත් තියෙන එකෙන් කරගන්නද තියෙන එකෙන් කරගන්න දෙයක් නැහැ රජයක් තියෙන එක ඇති කරලා දෙන්න තමයි අවුරුදු 30 කන්නක් 40 කන්නක් තිස්සේ ඕක ඇති කරගන්න බැරි වුණා නම් ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩක් තියෙනවා මේවට ඔය ආඩුකින් වැඩක් තියෙනවද කියලා ඕක කරගන්න බැරි වුණා නිකන් හිතන්නකෝ විනාශ කරන ධනය පොඩ්ඩක් හිතලා බලන්න ඔය විනාශ කරන ධනෙ එද්ව නම් ඔය ටික කරගන්න අනිත් එක අධ්‍යාපන ශාස්ත්‍රයේ විදේශීය ආධාර හොරකරන් ලැබෙන ඒ ආධාර හරියට යොදවනවා නම් ඒ ආධාර වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කො අපි ඒකවත් අපි පාවිච්චි කරන්නේ විනාශි අපේ ඇත්ත හැමතිස්සෙම වැඩ කරන්න හදන්නේ අපිව ඇදවට්ටන්න උත්සාහ කරන ලෝක බැංකුවට ඕන විදිහටයි අපිව නැත්තර නැති කරලා දාන්න හදන ලෝක බැංකුවට ඕන විදිහ තමයි අපේ ඇත්ත කටින් කරන්නේ කවදාවත් තමන්ගේ සෞත්සාහයේ නැගී සිටින පසුබිමක අපි ජීවත් වෙන්නේ නෑ ඒතර මේ පසුබිම යටතේ දිගටම එන්න අපි ආර්ථිකයේ ඇදගෙන වැටෙනවා හැබැයි මේ විදිහට අධ්‍යාපනය සකස් කළා ලංකාව කෘෂිකාර්මික රටක් ඒ කෘෂිකාර්මික රට ඒ තුලින් ගියත් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා බලන්න දුදුකැමුණු රජුගේ යුද්ධ කරනකොට දුදුකැමුණු රජුගේ යුද්ධ කළේ මොනවද කළාද එක පාඩිය යුද්ධ කරන්නේ නෑ ඉස්සෙල්ලා එළාරට වෙයි ඉන්න අරියාපත්තකට වෙලා මේ ටික කරගෙන මොකද මේ කාවන්තිස රජුගේ කරේ එක පාඩිය යුද්ධ කරේ නෑ තමනුත් මහලුයි තමන ශක්තියක් නෑ ඒක හින්දා හිමින් තමන්ගේ සේනාව පුතා ඊගාවට එන බව දන්නව පුතාට කරගෙන යන්නට තාත්තා සේනා සංවිධානය කළා පුතාගේ කාලෙනකොට පුතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා කිව්ව මල්ලියේ මේවා තිබුණා කියලා යුද්ධ කරන්න බෑ ඉතින් ඉස්සෙල්ලා රට ශස්ත්‍රීක කරන්න ඕනේ මල්ලිට බාර දුන්න අර පැත්තෙන් රට ශස්ත්‍රීක කරන්න කියලා මොකද යුද්ධයක් කරන්න මිනිස්සුන්ට මිනිස්සුන්ට හොඳ ශක්තිමත් මානසික පදනමක් අවශ්‍ය වෙනවා මිනිසුන්ට තේරෙන්නේ මම මැරුණත් ජීවත් වෙන්න ක්‍රමයක් අනිත් මිනිසුන්ට තියෙනවා කියලා රට ශස්ත්‍රීක වෙනකොට ජනතාවටද පිරිමි යුද්ධයට ගියාට පිරිමි යුද්ධයට ගියත් පිරිමි දන්නවා මම යුද්ධයට ගිහිල්ලා මැරුණත් මගේ පරපුර රැකෙන්නද මේ ක්‍රමය තියෙනවා මෙහි කියලා එනිසා ඒගොල්ලෝ හොඳ මානසික තත්වයකින් සතුටට යන්නේ අද හිම එකක් තියෙනවා අද යුද්ධයට යන්නේ අරගොල්ලන කන්න දෙන්න බලාගෙන ඒක නෙමෙයි තත්ත්වය අද යුද්ධයට යන්නේ ඒකෙන් හරි ගන්න පඩියකින් මේගොල්ලන්ට කන්න දෙන්න බලාගෙන එදා යුද්ධ කළේ එහෙම නෙමෙයි බලන්න දර්ශනය කොතනද තියෙන්නේ කියලා කරණියක් මොනවද කරේ කියලා දැන් අන්තිමට එහෙම කළා විද්‍යාවක් කරා විද්‍යාවක් දිනුවා බුද්ධ ශාසනය ඇතුළත යුද්ධ කරන ක්‍රම ඉන්නදී මේ සමාජය බුදුහාමුදුරුවෝ යුද්ධ කරන්න කියලා නෑ යන්නකො ජාතක පොතේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඈ බෝධිසත්ව කත් ඔයත් බුදුවරු නෙමෙයිනේ ඈ නායකයොත් බුදුවරු නෙමෙයිනේ
බෝධිසත්වය බෝධිසත්ව කාලෙදි එහෙම යුද්ධ කළා තියෙනවා නම් අද ඉන්නේ නැත්තන්ට මොකද කරන්නේ? අද ඉන්නේ නැත්නම් ඒ වගේ බෝධිසත්වරු නෙමෙයිනේ. එහෙනම් දැනගන්න ජාතක පොතවත් පාවිච්චි කරන්නේ කොහොමද රටක් ගෙනියන්නේ කියලා ওই ජාතක පොත ඇතුලේ හොඳට පැහැදිලිව තියෙනවා. ඒව පැත්තකට කුණුවක් කියන වීසි කරපේක ආදීනම වෙයි තියෙන පඬිත්යන්ගේ උපදේශ මත ඒව කුණුවක් කියන වීසි කරා. ඒකේ ආදීනම එන්නේ තියෙන්නේ. ඉන්නත්නි රටක් එහෙම විනාශයට පත් වෙනකොට කූටදන්ද සූත්‍රවල වගේ සූත්‍රවල තියෙනවා රටේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට උදව් කරන්න රජයෙන් සල්ලි දෙන්නේ ඒගොල්ලන්ට සල්ලි දීලා ඒගොල්ලන්ට නැගී සිටින්න අත දෙන්න බදු ගන්න එපා වචනෙම තියෙනවා බදු ගන්න එපා ඒගොල්ලන්ට බදු ගන්න අය බදු අය කරන්නේ නැතුව ඒකට දියුණු වෙන්න ඉඩාරින් දියුණු වෙන්න ඉඩාරලා ඒගොල්ලන්ගේ දියුණුව සැලසුනාට පස්සේ ඒ තුලින් ආදායම් ලබන්න දියුණු වෙනකල් ආදායම් ගන්න එපා මොකද කරන්න පුළුවන් කෙනා දියුණු වෙනකොට රටේ අනිත් පැත්තෙන්ද වස්සාව හම්බ වෙනවා එතකොට රට සුඛිත වෙන්නේ ඒ ආකාරයෙන් දැන් රට සුඛිත කරන්නයි පළමුවෙන්ම කවදාවත් රට සුඛිත කරන්න බෑ දුරාචාර පසුබිම රටේ තියෙන තාක් කල් එහෙනම් රජයක් ඉස්සෙල්ලම කරන්න ඕනේ පළවෙනි දේ තමයි රටේ දුරාචාර රැල්ල අයින් කරගන්න ඉන්නත්නේ ඒ දුරාචාර රැල්ල අයින් කරා නම් එක අවුරුදු දෙකකට දෙකක් මිනිස්සු පොඩ්ඩක් తాවකාලිකව හැලහැප්පීම් ඇති වෙයි අර කුරුද්ද කඩා ගන්න එක පොඩි දවසකට හැලහැප්පීම් ඇති වෙයි අවුරුද්දක් යනකොට බේබදුකම නවත්තම මිනිස් ටික ඔක්කොම සන්තෝෂ වෙනවා ඈ අවුරුද්දක් යන ඉස්සෙල්ලා බේබදුකම නවත්තම මිනිස්සු ඔක්කොම රජයට පක්ෂ වෙනවා මොකද හේතුව ඒගොල්ලන්ටම තේරෙනවා අනේ අපි කොච්චර දැන් සතුටින් ඉන්නවද කියලා ඒකම ඒ ඇත්තන්ගේ පවුල් ටික ඔක්කොම අර ධනෙ ඉතුරු වෙලා ඒගොල්ලෝ ඒ ධනෙ සැප විඳින්න යොදවනවා සැප විඳින්න යොදවනකොට දරුවොත් සතුටින් ඉන්නවා භාර්යාවත් සතුටින් ඉන්නවා පවුල් කඩක් අප්පල් වෙන්නේ බොහොම හොඳ මානසික වාතාවරණයක් ඇති වෙනවා දැන් මේ විදියට රටේ අපිටම දැන් යුද්ධ තියෙන්නේ උතුරේ තවමත් පුළුවන් නැගෙනහිරත් කටයුතු කරන්න තවම නැගෙනහිරේ තරම් භයානක තත්ත්වයක් ඇති වෙලා නෑ දකුණ වස්නාහිරත් තවම පුළුවන් සමෘද්ධිමත් කරන්න දොර හතර දිශාවෙන් දිශා තුන අපි ශාස්ත්‍රීයත්වයට ගේනවා වෙන ක්‍රමයක් නෑ සදාචාර පසුබිම මතයි ගේන්නේ හතරෙන් තුනක් ශාස්ත්‍රීයක වෙලා ඉස්සරහට එනකොට අර පැත්තේ අර තියෙන පසුබිම ඉබේට වෙනස් වෙන්නේ නැද්ද මොකද වෙනස් වෙන්නේ කොහොමද මේ පැත්ත සැනසෙන්නේ සතුටින් මිනිස්සු සැපසේ ගත කරනකොට උතුරේ ඉන්න මිනිස්සුන්ට සැපසේ ජීවත් වෙන්න ඕන වෙන්නේ උතුරේ ඉන්න මිනිස්සු සැපසේ ජීවත් වෙන්න ඕන නිසා අර ප්‍රස්තවාදී නායකයන්ට බල කරනවා අපිට ඕක වැඩක් නැහැ අපිටත් ඕනේ මේ අනිත් තුනේ තියෙන ඒ ශාන්තිය අපිට ගන්න කරගන්න එතකොට ප්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැති වෙනවා ප්‍රස්තවාදී දුර්වල වෙනවා දැන් ඒගොල්ලෝ කියනවා අපිට සලකන්නේ නෑ අපිට සලකන්නේ නෑ කියලා. ඒ නිසායි අපිට මේ කඩා ගන්න ඕන වෙලා තියෙන්නේ. මේ පැත්ත මෙහෙන් ශාස්ත්‍රීය වෙනකොට ලෝකේ දකින්නේ නැද්ද? ලෝකේ දකින්න මේ ටික ඔක්කොම සෞභාග්‍යවන්ත සතුටින් ඉන්නවා. එතකොට එහෙනම් ලෝකයාට මෙහි කිව්වොත් එහෙම බලන්න දැන් මේ රට ශාස්ත්‍රීයයි. මේ අනිත් පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සතුටින් තරසින්න කරදරයක් නැතුව ගත කරන ඇයි මේ පැත්තේ ඇත්තන්ට බැරි කිව්වොත් ලෝකයට හිස නමන්න වෙන්නේ නැද්ද අර ඇත්තන්ට ප්‍රස්තවාදීන්ට උදව් කරන ඇත්තන්ට හිස නමන්න වෙන්නේ නැද්ද හිස නමන්න වෙනවා එතකොට ලෝකය ප්‍රස්තවාදීන්ට උදව් කරනවා නම් ඒ උදව් කරන ඇත්තන්ට උදව් කරන්න බැරි වෙනවා එතකොට මොකද වෙන්නේ ප්‍රභාකරන් නිකාම්ම එන්න වෙනවා සාම සාකච්ඡාව සඳහා අපි ආරාධනා කරන්න ඕනේ නිකම්ම එන්න වෙනවා සාම සාකච්ඡාවට. ඒත් එන්නේ නැත්නම් ලෝකයාට කට උතරක් නැහැ. රජයට උන්න යුද්ධ කිරීමේ පසුබිම එන ප්‍රභාකරන් ඉල්ලන්නේ යුද්ධ නම් එන යුද්ධෙට යුද්ධෙ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් ඒක කරන්න ශක්තිය දැන් රජයකට තියෙනවා. වෙන විදිහක් නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න. නැත්නම් වෙන්නේ මොකද්ද? උතුර කඩාගත් ගමන් නැගෙනහිර
නැගිනීර කැඩිලා උතුරත් කැඩිච්චාම දකුණේ බස්නාහිරයි ඉන්නේ නැතන මැදත් කැඩෙනවා ඈ නේද ඒ රාජ්‍ය තුනක් මේ පැත්තෙන් එහෙම හටගන්නකොට බස්නාහිරයි දකුණේ ඉන්නේ නැත්තන්ට එක පාටම ඔළුවට එනවා දැන් අපේ රටේ කෑලි තුනක් කැඩිලා දෙමළ ඇත්තන්ට එක රටක් තියෙනවා මුස්ලිම් ඇත්තන්ට එක රටක් තියෙනවා හැබැයි දැන් දෙමළ මුස්ලිම් ඇත්තෝ ඉන්නේ ඒ දෙකේ විතරද නෑ දකුණෙත් ඉන්නවා බස්නාහිරත් දෙකොල්ලම ඉන්නවා දැන් සිංහලෝ ටික කොහොමද දැන් අර පැත්තට සිංහලෙන්ට යන්න පුළුවන්ද බෑ ඒ පැත්තට සිංහලෙන්ට යන්න හම්බ වෙන්නේ නෑ එතකොට ඒ තමන්ගේ රටේ සිංහලයන්ට ඒ පැත්තට යන්න බැරි වෙනකොට ඒ සිංහලයන් කෙරෙහි වෛරයක් ඇති වෙන්නේ නැහැ සිංහලයන්ට වෛරයක් ඇති වෙන්නේ නැද්ද අර පැති කෙරෙහි අනිවාර්යයෙන්ම වෛරයක් හටගන්නවා ඒ වෛරය හටගන්නකොට මේ පැත්තේ ඉන්න මුස්ලිම් ඇත්තන්ටයි දෙමළ ඇත්තන්ටයි බල කරන්නේ නැද්ද මේ සිංහලියෝ දැන් උඹලට රටවල් දෙකක් වෙන පළයලා කියලා කියන්නේ නැහැ කියනවා හැබැයි පොන්ද පණ ඇති සිංහලියෝ නැත්තන් නම් කියන්නේ නැහැ නේද පොන්ද පණ ඇතුත් ඉන්නවා ටික දෙනෙක් හරි අන්තිමට කියනවා කියපු ගමන් මොකද වෙන්නේ ඒගොල්ලෝ යන්න ලෑස්තිද නෑ ඒගොල්ලෝ යන්න ලෑස්ති ඊට පස්සේ මොකද වෙන්නේ මේ පැත්ත තව යුදයක් පටන් ගන්නවා නෙමෙයි ඈ ඒ එතන එහෙම තියනම් මේ පැත්තේ ආයි යුද පටන් ගන්නවා ඒක ආයි මේ පැත්තේ යුද පටන් ගත්තාම ඊගාවට වෙන්නේ ඔන්න ආණ්ඩුව කියනවා ඊගාවට වෙරින් පරත සම අයිතිවාසිකම් පරතක ඈ දැන් සම අයිතිවාසිකම් පරතක ගියාම දැන් නීතිගතයි ඔක්කොම කාටත් මේ පැත්තේ සම තියෙන්න ඕනේ අන්තිමට මොකද සිංහලයාට වෙන්නේ ඈ ඕකටයි සම දන්නවා ඒකත් දන්නවා මේක වෙනවා කියලා ඒ නිසා ඒකට ලෝක සාමයේ ලෝකයේ තේ අර මොකද නොබෙල් ටැග් ගන්නට උනේ ඒ නිසා මේ පැත්තේ සාමයෙන් ඉන්නවා කියලා පෙන්වන්නත් ඔන්න මේ පැත්තට දිනනවා සම අයිතිවාසිකම් පරතක සිංහලයන්ගේ කටවල් ටිකක් වහලා අත්වලට යදම් දාලා කකුල් දෙකටත් යදම් දාලා එහෙමම බිම සමතලා කරලා සිංහලයෝ ටික තියෙනවා. ඉබ්බන් පස්සේ සිංහලයන්ට කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඕකද කරගන්නේ? විනාසි මේක අමුතුවෙන් තර්ක විතර්ක කරන්න දෙයක් නෙමෙයි. මේ පැහැදිලිවම ඉදිරියට තියෙන දර්ශනය. මේ යන පාරේ පැහැදිලිව ඉදිරියට තියෙන දර්ශනය. දැන් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි ප්‍රශ්නේ විසඳන්න සදාචාරයේ ගොඩනගන එක විතරයි සුචරිතයේ ක්‍රියාත්මක කරන එක විතරයි තියෙන්නේ දුෂ්චරිතයේ කවදාවත් මොකක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ එතකොට මහජනතාව සදාචාර සම්පන්න කරලා ආර්ථිකයෙන් සුරක්ෂිත කරපුවම අනිත් ප්‍රශ්න රටේ විසඳගන්න පුළුවන්කම තියෙනවා වෙන ක්‍රමයක් නැහැ ප්‍රශ්න බුදුහාමුදුරන්ගේ බණ වරදින්නේ නෑ බණ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාර්ගය තියෙනවා මේ මාර්ගය වරදින මාර්ගයක් මේ බුදු මුවින් පිට වුණා නම් යම් වචනයක් ඒ බෝධිත්‍රම මූලෙහි බුද්ධත්වය පතර අවබෝධ කරගත් තැන් සිට පරිනිර්වාණය දක්වා ඒ දේශනා කළ බුද්ධ වචනේ වෙනස් කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ කිසිම ජාතකයක් නෑ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සි පරාභවෝ ධම්ම කාමී කරත්තා ජීවු වෙනවා ධර්මයට ද්වේෂ කරන්න පිරිහෙනවා කියලා ඒක එහෙම්මම සිද්ධ වෙනවා වෙන ක්‍රමයකට සිද්ධ වෙන්නේ නෑ ධම්ම දෙස්සි පරාභවෝ අපි කොයි හැටි වුණත් බලන්න ධර්මයට ද්වේෂ කරගෙන යන ඒ ක්‍රියාදාමයේ මේ වාතාවරණය සංකීර්ණව තිබෙනවා කවුරුත් දැක්කා දැන් ඔන්නේ අද පත්තරේ එක තැනක තියෙනවා එක පත්තරයක මම මතක නැහැ මහියංගනේ මන්ත්‍රීතුමා කියලා තියෙනවා අපි දන්නවා දැන් දිනන්න ඕනි කොහොමද කියලා හමුදාවක් කියලා යුද්ධ කරන්න හමුදාවක් හමුදාවක් කියලා දිනන්න හමුදාවක්ම තේන්න ඕනේ මේ වචනේ තේරුම් ගන්න මහියංගනේ දින්න. ඒ කියන්නේ එයාත් මහියංගනේ දින්නේ කොහොමද කියන එකයි
उत्तर अनागत युद्ध
ඒකීකව මැතිවෙන්න මොකද එහෙනම් කරන්න ලැස්ති වෙන්නේ පරිසම් ඊගාවට ගොදුරු ඉන්නේ ඔයත් අගේ දරු කටව ඔයත් අගේ මහත්තුරු ඔයත් අගේ ගෙවල් දරුවල් ඒක විනාශ වෙනවා ඉන්නත් මේකේ ආදීනවේ තේරුම් ගන්න බලන්න පොඩ්ඩක් නිකන් හිතලා ඔන්න යන්න අතීතේ නායක කීදෙනෙක් මලද ප්‍රභාකරන්ගේ බෝම්බවලින් නායක කීදෙනෙක් මලද ප්‍රේමදාස මහත්තයාට ඉස්සෙල්ලා ඉඳන්ම හමුදාවේ ප්‍රධාන ප්‍රධාන ඇත්තන් හොඳ ඔලු ටික ඔක්කොම මැරුණා කොහොම මැරුණාද දන්නේ නැහැ ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමා මැරුවා ඊට පස්සේ ඒ අතර තවත් තවත් ප්‍රධාන ඔලු නැති වුණා ඊට පස්සේ අන්තිමට ඊයේ පෙරේද කාගාවට ගාවේ චන්දිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ගාවට ආවා චන්දිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියත් ඔය බෝම්බෙන් මලානා ප්‍රභාකර නිකම්ම දිනලා යන්නේ ප්‍රභාකර නිකම්ම දිනන්නේ එතකොට දැන් මේක විහිං කර බෝම්බ නේද මේ ඉල්ලගෙන නේද මේ බෝම්බ කන්නේ ඈ ඉන්නත් මෙච්චර හොඳ විද්‍යුත් මාධ්‍ය තියෙනවා අන්ත දිලිඳු පැල්පතකත් රූපවාහිනිය තියෙනවා ඕන නායකයෙක් මිනිසුන්ට ගෙදෙට්ට ඇවිල්ලා කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඊගාවට පුවත්පත් තියෙනවා. රේඩියෝත් තියෙනවා. මිනිසුන්ට කියවන්නට පුළුවන්. ලස්සනට තමන්ගේ දර්ශනය මිනිසුන්ට අවබෝධය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. තියෙද්දි මිනිසුන්ව කුලප්පු කරන දේශපාලනයකට ආවේගකාරී දේශපාලනයකට රැලි තියතිය දුවනවා. මේ රැලි තියෙන්නේ දුවන එකෙන් නායකයෝ නේද ඔක්කොම බිලි වෙන්නේ රටේ තියෙන සම්පත්තික නේද ඔක්කොම නැති වෙලා යන්නේ ඇයි මේ තත්ත්වය මේක හොඳටම දැනගෙන ඇයි මේ විදිහට තමන් බිල්ලා බිල්ලා ඒගොල්ලන්ගේ බිලි බවට පත් වෙන්නේ ඊගත් මන්ද බුද්ධික දේශපාලනයේ නෙමෙයිද මේ රටේ තියෙන වාතාවරණය මෙන්න මෙහෙම වෙනවා කියලා මෙහෙම තීද්දි මේ ඒකටම යනවා ඉල්ලන් කන්න යනවා ඉතින් ඉතින් අත්‍යවශ්‍යම දෙයක්ද රැලි තියෙන එක මීටින්ග් තියෙන එක ওই මීටින්ග් එකේ වැඩක් නැහැනේ කොහෙත් මොකද ওই මිනිස්සු කියන්නේ කොහෙන්ද ඒ මැටිවරණේ කොට්ටාසේ මිනිස්සු දෙන්නේ නැහැ රට පුරාම බස්සල ගොයින් ගල මිනිස්සු ටික අතේ දානවා දාලා ඉවර වෙලා අනිත් දේ ටික කරගන්න නිරර්ථක දෙයක් නෙමේ කරන්නේ මෙච්චර දෙයක් තේරුම් ගන්න බැරිද කොහෙද මේ යන්නේ ඉතින් ඇත්තම දැන් හරියට කල්පනා කරනොත් දැනවත් ජනාධිපතිතුමේ දැන් කොහමද ජනාධිපතිනිය වෙලා තියෙන්නේ එහෙනම් දැන්වත් තේරෙන්නට පුළුවන් හැඟීමක් තියෙනද දැන් පහරක් වැදිලා තියෙනවා දැන් ඒ පහර තුර වෛරයෙන් වෛරයෙන් නම් ගෙනියන්නේ දැන් මට කහපු එක මන් දෙන්නා කියලා උඹ බලාපොරොත්තු මේකයි දැන් දැන් බලන්න මහජනතාව කතා කරන්නේ දැන් ජනාධිපතිනිගේ වැඩනේ පාර ඒකින්ද දෙයි මේ පාර ප්‍රභා කරන්නේ ඔන්න දැන් 90%ක්ම අපේ රටේ ජනතාවගේ ආකල්පේ ඕකයි ඔය ආකල්පෙන් ඉන්නේ පුළුවන් ද බින්වත් එහෙම කරන්න එහෙම කරන්න හදනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ලෝක ධර්මයේ විරුද්ධ දෙයක් කුද්ධ අත්තර්ණ ජානාති කුද්ධ ධම්මං නපස්සති අවදාවත් ඒ ක්‍රෝධයෙන් වැඩ කරන්නේ කිය ඒ ද්වේෂයෙන් වැඩ කරන්නේ කිය අත්තර්ණ ජානාති කරන්න තියෙන දේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ ධම්මං නපස්සති හරි දේ මොකක්ද කියලා දකින්නේ නෑ ඔයත්තන්ගේ යම් කිසි විදියකින් ඔයත් ජනාධිපතිනියකින් ඉල්ලා හිටිනවා ප්‍රභාකරන්ගේ බෝම්බෙන් ඔබතුමියට මෙහෙම වුණා ඒකෙන් ඔබතුමිය දිගටහකට දෙන්න ඕනේ කියලා කියනවා නම් ඒ කියන්නේ ඔයත්තන් මන්දබුද්ධිකයි එහෙම ප්‍රශ්න ගන්න පුළුවන්කමක් නැහැ නමුත් බව දන්නවා හොඳටම හුඟක් දෙනාගේ රටේ 90%ක අදහස දැන් අරකයි තියෙන්නේ අන්න ඒ වගේ ක්‍රමයක් ඒ වගේ මානසික තත්ත්වයක් අපේ ඇත්තට තියෙනවා ඒක නිමී කරන්න පුළුවන්
පින්වත්නි කරනවන බුදුහාමරණි ධර්ම මාර්ගයේ තුරම කොහොමද ක්‍රියාත්මක වීම කරන්න වෙන මාර්ගයක් නෑ ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ විදිහට අපිට බුදුහාමරණ පැහැදිලිවම මේ මාර්ගයේ දේශනා කළා කියලා. ඒ දේශනා කළා තියෙන මේ මාර්ගය තුළ අපි ඉදිරියේ තියන්නට දැන් අපිට තනි තනියෙන් කරන්න තියෙන වැඩක් තියෙනවා. ඒ තනි තනියෙන් කරන්න තියෙන වැඩ කොටස තමයි අපි තියත් කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම රට සදාචාරාත්මක පසුබිමකට ගේන්න. රජයට වගේම අපටත් යම් කිසි කලකොටසක් ඒ සඳහා කරන්න පුළුවන්. දැන් ඔයත් දන්නවා අපි ජනවිජය කියලා සංවිධානයක් ඇති කළා. මේ ජනවිජය සංවිධානය ඇති කළේ එක ක්‍රියාමාර්ගයක් ඉල්ල කරලා. රට පුරාම මේ දුෂ්චරිත ක්‍රියාදාමයට එරෙහිව වැඩපිළිවෙල ගෙනියන්නේ. ඒ කියන්නේ දුෂ්චරිත ක්‍රියාදාමයට එරෙහිව රජයට කරුණු කියන්නේ මහ ජනතාවට කරුණු කියන අයින් කරගන්න. ඒක රට පුරාම තියක් කරන්නට පසුබිමක් හදන්නේ. දැන් පින්නත්ටි ඇතනම ගිය 26 වෙනිදා දෙසැම්බර් 26 වෙනිදා ඒ සඳහා මේ ස්ථානීය රැස්වීමක් තිබ්බා. අපි බලාපොරොත්තු වුණේ සීට අපි බලාපොරොත්තු වුණේ 1000ක් නැත්නම් 2000ක් අතර පිරිසක් එවි කියලා. ඒ නිසා ඒක සංවිධානය කරපු අපේ නිකුතාලට අපි කිව්වේ ආයතන පත්‍ර වුණත් 2000ක් විතර ගහන්න ඇති වෙයි වැඩි ගහන්න එපා. මොකද මැතිවරණ පසුබිමත් එක්කලා අපි හිතුවා ඒ තරම් මේකට වැඩි උනන්දුවක් ඇති වෙනේකුත් නැහැ කියලා. නමුත් එදා ඒ රැස්වීමක 7000ක් 10000ක් අතර පිරිසක් ඇවිල්ලා හිටපු බව මෙතෙන් ආපු එක හොඳටම දන්නවා. ඒතකොට ඒ පිරිසගෙන් ඒ වෙලාවෙම මම හිතනවා ආයතන පත්‍ර 3000ක් ආසන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ලංකාවේ ඒව බලනකොට අනුරාධපුර කොළඹ වරස්මුල පැත්තේ මාතර ගාල්ල කුරුණෑගල මහනුවර මේ වගේ දිස්ත්‍රික්ක 8කින් විතර ලැබිලා තියෙනවා. දැන් අප කරන්න බලාපොරොත්තු වෙන්නේ සමහරවන්න මොකද්ද මේකින් කරන්නේ කියලා. මේක අපිට මොනවද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ අනිත් ඒවා කරන්න යන්නේ ඉස්සෙල්ලා තමන්ගේ ගාව බලන්න. ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ තමන්ට තියෙනවා කරුණු හතක් ප්‍රතිපත්ති හතක් තියෙනවා. පංචශීලයේ මුල් කරගත්. ඔය ප්‍රතිපත්ති හත තමාතුල යාත්‍රා කරනවා. තමන්ගේ ගෙදර ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හත. ක්‍රියාත්මක කරමින් තව එක්කෙනෙක් දෙන්නේ ඒ ප්‍රතිපත්ති වලට යොමු කරගන්න උත්සාහ ගන්න. ඒකයි වැදගත් කරන්නේ. හතර පහ දෙනෙක් හතර දෙනෙක් උනත් කමක් නැහැ. උත්සාහ ගන්න. ඒ උත්සාහය අපේ තරුණ අතර දැන් තියෙනවා. මොකද අපිට පේනවා හොඳටම දැන් අරගෙන කියන තියාලුවන් මේකට සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නවා. අපේ රට අහන්නේ සමාජ ඊයේ ඒ කතෝලික පියතුමේ දේශනාවකදී කියලා රූපවාහිනිය නම් දේශනාව කියලා කියන මෙහෙම මේ වගේ තරුණයෝ මේ වැඩිම කියලා තියෙන අර කුරුතු ගාන්නේ කියන එක. ඒක බොහොම උද්‍යෝගමත් රැල්ලක් වෙලා තියෙනවා. දොඩක් පේනවා තරුණයන්ගේ උද්‍යෝගිමත් රැල්ලක් යමකට ඇති වෙලා තියෙනවා. මේකට හේතු බයයි. අපි දන්නවා හේතු බයයි. ඒ නිසා තමයි කිව්වේ. නම් අපි කුරුටුගාන්නේ කිව්වේ නැහැ. අපි කිව්වේ ඡන්දේ සුචරිත නායකෙක් ඉන්නවනම් සුචරිත ක්‍රියාදාමයක් දර්ශනයකට නායකෙක් ඉන්නවනම් ඒ නායකයාට කතරේ ගහන්න. කවුරක්වත් එහෙම කෙනෙක් දකින්නේ නැත්නම් එහෙනම් ඔක්කොම කතර දාලා නිකන් ඉන්න කියන එකයි අපි කිව්වා. අපි කුරුතු ගන්න කතාවක් කිව්වේ නෑ. ඒක ඉතින් එහෙම කියපු කෙනෙක් කියලා කතා කරගන්න එකයි ඒක තියෙන්නේ. හැබැයි මෙතෙන්දී මතක තියාගන්න එල්ල කළා තියෙන්නේ ඉදිරියට සුචරිත ක්‍රියාදාමයක්. එහෙනම් අපි ඒ තරුණයන්ට හරි අපි කිව්ව වැරදියක් නෙමේ සුචරිත ක්‍රියාදාමයක් අගේන පසුබිමක් ඇති කරන්න. නිසා කාටවත් කියන්න අයිතියක් නැහැ දුෂ්චරිතේ සඳහා මේ කලේ මේක අවුලක් ඇති කරන්න කළ දෙයක්, මේක විනාශ කරන්න කළ දෙයක්, මේක කරේ සදාචාරයක් ගොඩනගන්න නිසා විනාශයක් ඇති කරන්න නෙමෙයි. ඒ සදාචාරාත්මක පසුබිම දෙන්නයි.
කාමකරිවත් ද්වේෂයක් නෙමෙයි මහජනතාව කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මහජනතාව යහමග යවන්න ක්‍රියාදාමයක් මේ කලේ. එතන මේ ක්‍රියාදාමය තුළ ක්‍රියාත්මක කළදී අර ඇත්තන් ඒ ඇත්තන් දන්නවා මේ තුළ කිව්වොත් එහෙම මේ රටේ ක්‍රිස්තියානිය පතරව ගන්න අපිට හම් වෙන්නේ නැහැ. මේක කොහොම හරි නවත්තන්න ඕනේ. ඒක හින්දා මේ ඇත්තන් අවවාද කරනවා ඔකට සම්බන්ධ වෙන්න එපා කියලා. නමුත් අපේ තරුණ තරුණියන් අපේ දුවල පුතාලා එහෙම මෝඩයතු නෙමෙයි. ඒ ඇත්තන් දැන් තේරෙනවා රට යන්නේ මොන පැත්තටද කියලා. ඒ නිසා තමයි ඒක අදහස් කරන ඒ තරුණ තරුණියන් මේ ස්ථානයට වැස්සලා දැන් ඒ තරුණ තරුණියන් අපි දතව ගන්න විප්ලව කරන්න නෙමෙයි. එක පැත්තෙන් විප්ලවයකට තමයි මේක. හැබැයි අර වගේ විප්ලව නෙමෙයි මේක දැනෙන්නේ. විප්ලවයක් කරන්න තියෙනවා. මොකද ඒ දැනෙන විප්ලවය අර දිස්ත්‍රික් මට්ටමේ අර ආයතනපත් තෝරලා ඒ දිස්ත්‍රික් මට්ටමේ ඒ පන්සල් වලට සමහරක් වලට පන්සල් 50ක් තියෙයි 50න් පන්සල් 5ක් අපිට එකතු වෙයි. ධර්මයි වැඩි එකතු වෙනවා. ඒ පන්සල් ටික එකතු කරගෙන අපි මේ පන්සල් ආශ්‍රයේ ධර්ම දේශනා පවත්වලා සීල සමාදන් පවත්වලා මහජනතාවේ පන්සල් වලට එකතු කරනවා. එකතු කරලා ඒ මහජනතාව පන්සල සම්බන්ධ කරනවා. ගමයි පන්සලයි සම්බන්ධයි. නැවත වරක් අර පසු නැති වෙච්ච ඒ සම්බන්ධය ආය ඇති කරනවා. ඇති කරලා ඒ තුලින් අපි ක්‍රියාත්මක කරනවා දුරාචාරය ඈත් කරන්න ජනතාවට ඒ සම්බන්ධ ජනතාවට බල කරනවා. බල කරන්නේ කොහොමද? අපි යනවා ගෙවල්. ඒක පෙන්වලා දෙනවා. යම් විදියකින් අපිට පුළුවන් දැනටමත් උදව් කරන්න ඕන තරම් ඇත්තෝ ඉන්නවා. සල්ලි තියෙන ඇත්තෝ ඉන්නවා. ඒ දිස්ත්‍රික් වල ඒ ගම් වල ඇත්තෝ ඉන්නවා උදව් කරන්න. යම් කෙනෙක් දුරාචාරයෙන් ඈත් වෙලා මත්පැන් කොනේව නවත්තලා ඉස්සරහට එන ලෑස්ති වෙනවා නම් අර ඇත්තන් ඒ ඇත්තන් එකතු කරලා මේ ආගෙට උදව් ලබා දීලා ඒ ඇත්තන් ඉදිරියට එන්න සාර්ථකයි. ඒ විදිහට අපි ආර්ථික පසුබිමකුත් බලනවා සදාචාර පසුබිමකුත් බලනවා විශේෂයෙන්ම හැදීගෙන ඉන්න දරුවන් දිහා බලනවා දරුවන් ඉදිරියට යන්නේ ඔක්කොම එකපාරට කරන්න බෑ. මූලික එල්ලේ තමයි සදාචාරාත්මක පසුබිම රට පුරා ගියත් කරන්නේ. ඒක තමයි මූලික පියවර. අනේ ඒ සඳහා තමයි මේ ජනවිජය සංවිධානය අපි ඇති කරගත්තේ. ඇති කරගන්න ඒ තුලින් මේ රට ගොඩනගන්න උත්සාහ ගන්නවා. ඒක සමහරකට රජයටත් බොහොම සහයෝගයක් වෙන්න පුළුවන්. එන නායකයෝ කවුරු හරි වේවා ඒ ඇත්තන්ට සහයෝගයක් නිසා ඒ ඇත්තන්ට කරදරයක් වෙන එකක් නෙමෙයි මේක. හැබැයි මේ ක්‍රියාදාමයේ දියත් කරගෙන යනකොට තනින් තන තනින් තන සදාචාර සම්පන්න නායකයන් රටේ බිහි වෙන්නට පුළුවන්. ඒ සදාචාර සම්පන්න නායකයන් රටේ කීප දෙනෙක් තනින් තන බිහි වුණත් ඒක රටේ වාසනාවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම බිහි කරන්න පුළුවන් එවැනි නායකත්වයන් මේ තුලින් බිහි කරන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ගේ ආධාර උපකාරය සඳහා අවශ්‍ය වෙනවා. ඒ ආධාර උපකාර අවශ්‍ය වෙනවත් එක්කම අර පංචශීල ප්‍රතිපදාව නැවත මතක් කරනවා තමන්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්න තමන් උනන්දු වෙන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් පින්නතුනි පොදාව අපේ නැගී සිටීමක් නැහැ දුකින් දුකටම පත් වෙන්නට සිද්ධ වෙනවා. මොකද හේතුව අපි මෙහෙම ඉඳලා කවදා හරි බලාපොරොත්තු වුණත් නැතත් කැමති වුණත් නැතත් ඔක්කොම අතහැරලා දාලා කාට කාටත් යන්න සිද්ධ වෙනවා. ඇමතිවරුන්ටත් යන්න සිද්ධ වෙනවා. මන්ත්‍රීවරුන්ටත් යන්න සිද්ධ වෙනවා. ජනාධිපති ජනාධිපතිනියන්ටත් යන්න සිද්ධ වෙනවා. මහානායක අනුනායක සමුන්ටත් යන්න සිද්ධ වෙනවා. පුංචි පුංචි ඇත්තන්ටත් යන්න සිද්ධ වෙනවා. කාට කාටත් මේ ලෝකේ අතාරින්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වුණාට කැමති නැති මේ ලෝකේ අතහරිනකොට අතහැරියට පස්සේ අනේ මෙහෙම එක්කෙනෙක් මේ ලෝකේ හිටියන්නේ කියලා ටික දවසක්වත් නම ටිකක් තියෙනවනේ අකමැතිද? ඒ නියම විදිහට වාදිත්‍ය සීකරන කෙනෙකුත් නම් ඔය මොකක්වත් ඕනේ නැහැ ඉතින් වැඩක් ගහම ඉතින් ඉවරයි කියලා හිතින් දාගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වුණාට සාමාන්‍ය දේ තමයි ඉන්න දෙමව්පිය අපි තමයි දෙමව්පියෝ මැරෙනවා.
දෙමව්පියෝ මැරුණත් දරුවෝ දෙමව්පියෝ මැරුණත් ඉන්න දරුවෝ බලා කැමති බොහොම තමන්ගේ අම්මා පිතා අම්මා තාත්තා දෙන්නට ගෞරවයෙන් සලකනවා. ඉතින්ද කවුරු කවුරු නායකයාගේ පඩම් පොඩි කෙනා දක්වාම හිතන දුන්න මගින් පරම්පරාවක් මම ජීවත් වෙන්න ඕනේ මගින් එන පරම්පරාවට ගෞරවයක් ඇති වෙන විදිහට. අපි කියන ජනාධිපතිනිය ගත්ත. ජනාධිපතිනිය ගත්ත ජනාධිපතිනියට දරුවෝ දෙන්නේ ඉන්නවා. ඒ ජනාධිපතිනියගේ කටයුතු සිද්ධ වෙන උනේ මගේ මම මලත් මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්න සමාජයෙන් නිඳා නොවිඳින දරුවෝ දෙන්නෙක් වෙන්නට ඕනේ. ඒ දරුවෝ දෙන්නගේ සමාජය සකස් කරලා දෙන්න ඕනේ. जीवात् महानायकाधिपति जीवाने महासेना ඒ දරපරපුර මේ සමාජයේ ජීවත් වෙන තුරු ඒ දරපරපුරේ නාමයෙන් අපි යහපත් පිරිසක් බවට පත් වෙන තුරු එතකොට ඒ දරපරපුරේ නාමයෙන් සමන් යහපත් පිරිසක් බවට පත් වෙන අකමැතිද දරුවන් කෙරෙහි හිතක් ඇති දරුවන් කෙරෙහි අනුකම්පාවක් ඇති අම්මිකාස්සක් කවදාවත් ඒකට අකමැති වෙන්නේ නැහැ නිසා ඒ අම්මල පාත්‍ර හිතන කුට්ටක් අපි දරුවෝ වෙනුවෙන් මොකද महापुर विनाश कर औकार अनागति संस्था
ඒක තමයි නව සහස්‍රීය සෙල්ලම්. ඒකටයි එන්නේ. ඊගාවට එතරින් නවතින්නේ නැහැ. එතරින් නවතින්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. තව තවත් අර දරුවෝ නැති කරන මධ්‍යස්ථාන ඒවත් මේ සමාජයේ මුළු මුළු වල ඇති වෙනවා. ඊගාවට අපේ කොල්ල කෙල්ල ටික කාමෝන් වාදී නඩුනට අදවන්න පටන් ගන්නවා. ඒක වරදින්නේ නෑ. මේ රට නියම පාරාදීසිය බවට පත් වෙනවා. මේ පාරාදීසිය බවට පත් වෙන සල්ලාලයක් පාරාදීසිය බවට පත් වෙනවා. දැන් අපේ හොඳට පේනවා. යන්නේ කොයි පැත්තට? එහෙනම් ඉතින් මේ මේ අනාගතයේද අපිට අවශ්‍ය වෙනවා. මේ අනාගතයේද අපේ දූ දරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා. මොකක්ද අපි යන මඟ කියලා ප්‍රයත්න පොඩ්ඩක් විතර බලන්න දිනසන්. ඒ නිසා අම්මලා තාත්තලා තම අම්මගේ තාත්තගේ ගෞරවය රැකෙන විදිහට අම්මේ තාත්තෙක් වශයෙන් කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. විශේෂයෙන්ම දරුවන් කෙරෙහි සානුකම්පිතව දරුවන්ගේ බලන්නට උත්සාහවන්ත වෙන්න. අම්මේ තාත්තෙක් වශයෙන් දරුවෙකුගෙන් දැනුම් පිටුම් ලබන්නට නම් දරු සැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න පුළුවන්කමක් නැහැ. දරුවා මේ ලෝකයට බිහි කරපු පමණින් ඒ දේ ලබන්න. මේ ලෝකෙට දරුවෙක් බිහි කරපු පමණින් අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ. හොඳ අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් අම්මෙක් තාත්තෙක් දෙන්න තමන්ගේ දරුවන්ට දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව කියන සතර සංඝාවස්තුවේ සංඝාතේ ඉඳන් අන්න ඒ අම්මනි තාත්තයි දෙන්න තමයි දරුවන්ට දරුවන්ගෙන් ගෞරව මාන පූජන ලබන්නට සුදුසු වෙනවා. ඒ වගේම රාජ්‍ය නායකයෝත් ජනතාවගේ ජනතාවට අම්මා තාත්තා වෙන්නේ. දිවන රාජ්‍ය නායකයෝ ජනතාවට දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව කියන සතර සංග්‍රහවස්තුවේ සංග්‍රහ කරන්න ඕනේ. දානය කියලා කියන්නේ පින්වත්නි පෙරද කියලා කන්න දෙන එක නෙමෙයි. දානය කියලා කියන්නේ වගකීම මත කැපවීමයි. දරුවන්ගේ යහපත පිණිස දරුවන් සුමග යවන්නට අම්මා තාත්තා දෙන්න කැප වෙලා ඉන්නවා. අම්මගේ තාත්තගේ ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප වෙලා. ඒ නිසායි ඒ ත්‍යාගී ගුණයට තමයි දානය කියලා කියන්නේ. ඒ වගේම රාජ්‍ය නායකයෙක් වුණා. ඒ රාජ්‍ය නායකයා නායකත්වයට පත් වුණා නම් මුළු ජනතාවම ආරක්ෂා කරමින් ජනතාවගේ තමන්ගේ ජීවිතය කැප කරන්න ලෑස්තිලා ඉන්න ජනතාව ඉතිසා. ඒ වගේම දානයේ ප්‍රිය වචනය ඒ ජනතාවක තමන්ගේ දරුවාක යහපත් මාර්ගයට දාන්නට හොඳ අවවාද හදින් හරි මෘදුවෙන් හරි හොඳ අවවාද පාවිච්චි කළා ජනතාව යහමගට යොදනවා. කවදාවත් හොඳ නායකයෙක් ජනතාව කෙරෙහි කරුණාවක් දයාවක් තියෙන නායකයෙක් ජනතාවගේ විනාශය පිණිස කටයුතු කරන්නේ නෑ. ජනතාව නමක යන විදිහට ආදායම් ලබන්නට උත්සාහ ගන්නේ නෑ. ජනතාවට රිදෙන විදිහට ආදායම් ලබන්න උත්සාහ ගන්නේ නෑ. කොහොමද කියන්නේ? මල නොතලා පැණි ගන්න බඹරෙක් වගේ. ජනතාවට රිද්දන්නේ නෑ. ජනතාව විනාශයට පමුණවන්නේ නෑ තමගේ ආදායම් ලබන්න. ඒක තියෙන සම්පූර්ණ වෙනස් ආර්ථික ක්‍රමයක් නේද? ජනතාව විනාශයට පත් කරලා රජය ආදායම් ලබන ක්‍රමයක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. මේ බෞද්ධ ප්‍රතිපදාව නෙමෙයි. එහෙම ආදායම් ලබනවා නම් යම්කිසි නායකයෙක් අවතාවක් ඒ රාජ්‍ය සුභතියක් එහෙමකට කටින්නේ නෑ. ඒ වගේම දූ දරුවන්ගේ පැත්තෙන් ගත්තත් අම්මල තාත්තලාගේ පැත්තෙන් ගත්තත් ඒ අම්මල තාත්තලා දූ දරුවන්ට කරුණාවෙන් දයාවෙන් අනුශාසනා කරනවා වගේම හරුදා කරුණාව දයාව පෙරදරි කරගෙන මෘදුවෙනුත් අනුශාසනා කරනවා. කරුණාව දයාව පෙරදරි කරගෙන රළුවෙනුත් අනුශාසනා කරනවා. ඕකයි ප්‍රිය වචනේ.
समानता समानता कहने ओब याम किसी दुख अकमति ओब याम किसी सेप कमति माँ कमति सेप माँ कमति माँ अकमति दुख माँ कमति सेप अनिता देवा माँ अकमति दुख अनिता बल देवा तमाम तमाम आदर्श इत्यागन तमाम साक्ष्य स्थान इत्यागन अनिता है पर අත්තානං උපමං කත්වා කියලා කිය එකයි. තමාව උපමාවට අරගෙන අනිත් අය දිහා බලන්න. තමාව උපමාවට අරගෙන තමා හා සම කළා අනිත් අය දිහා බලන්න. ඒකයි සමානත්වතා කියලා කිව්වේ. අර්ථචාරියා අර්ථයෙන් පිණිස හැසිරීමයි. ඒ කියන්නේ අම්මා තාත්තගේ වගකීම තමයි දරුවාව අර්ථයෙන් පිණිස යෙදෙන්නේ. अंधभूत जातकूत जातक एक राजकुमार है बोध सत्य बलाग
හොරා ගෙලින්ම ගෙදරට එනවා. බලා ගෙලින්ම ගෙදරට එවිලා කියලා බෝ මීට පස්සේ පොලිසිය දිහා තුම බලනවා. ඒ තත්ත්වෙට සමාජය වැටලා නැද්ද? බලන්න. ඔයකට මේවා සිහි ගන්න සම්බන්ධ කරලා හිතන්නේ බුද්ධියක් නෑ. ඈ? කවදාවත් මේව සම්බන්ධ කරාද? ඔය ඉන්න අතරේ නෑ. එහෙම හිතනවා බුද්ධියක් නැත්නම් නෑ. කොටක් සම්බන්ධ කරලා බලන්න අවුරුදු 20ක් 25ක් එහා පැත්තට යන්න යන සමාජයේ වෙනස මොකක්ද කියලා. කොයි තරම් පරිහානියක් පත්තරක් වෙනවද කියලා වැටුම් හිතන්න පුළුවන්. මේ සදාචාර පරිහානිය කවදාවත් සැලසිල්ලක් නම් වෙන්නේ නෑ කියලා. ඒකෙන් ද ජනතාවට වගේම රාජනායකත්වයක් අයිතියක් නේද? ඒ සත් කියන්නේ අර්ථචාරය වෙන්නේ යහපත මිනිස් යොදවන්නට අම්මා තාත්තා දූ දරුවන්ව යහපත යොදවනවා. ඒක අම්මා තාත්තගේ පරම වගකීම. ඒ වගේම දැහැමි පවස දැහැමිව යථාර්ථයේ යොදවන්නට අර්ථයේ මිනිස් යොදවන්නට රජයේ වගකීම. නමග යවන්න නෙමෙයි රජයක් වගකීම. නමුත් අදහම පැත්තෙම තියෙන මොකද්ද? නමග යවන්න. ඉතින් මේ වගේ ක්‍රියාකාරණයක් තුනනම් අපි ජීවත් වෙන්නේ ඔයwidetilde තව පුත්‍ර කාලයක් බුද්ධ ශාසනය ඉතිහාස දෙයක් කියලා. ඉන්නත තව උදාහරණයක් දෙන්න. පහුගිය දවස්වල අර මුස්ලිම් නායකයෙක් මැතිවරණය දීලා නේද? ඒ මුස්ලිම් නායකයාගේ දේශනාවෙන් නෑවද? ඒ මුස්ලිම් නායකයා කියපු එක බණ බණයක් මේ සිංහල බෞද්ධ නායකයෙක් කිව්වද? කිව්වද? නෑ. මුස්ලිම් නායකයා බෞද්ධ බණවලින් බෞද්ධ බණයදලා තමන්ගේ අදහස කියන්නේ කවුද? මුස්ලිම් නායකයෝ. ඔන්න ලැජ්ජ වෙන්නට ඕන. ඉන්නත් මන් දන්නේ නෑ මේ මිනිස්සුන්ට ලැජ්ජ කියන එකක් තියෙනවද? අරව අහලවත් පොඩ්ඩක් සැරසෙන්න. මේ ටිබෙට් ජාතික මහින්ද හඳුන්වන්නේ කවි කියන්නේ කවුද? මුස්ලිම් ජාතික නායකයා. ඒක සිංහල නායකයෙක්ට කියන්න පුළුවන් පොඩ්ඩක් තියෙනවද ඒ කවිය? කියන්නේ බැරි වුණා. ඔයාට දැන් මේ වත් කියලා හිතා ගන්න අපි ඉන්නේ වෙද කියලා. අපි ඉන්නේ පසුබිම් මොකද්ද කියලා. ඊට ඇත්ත වශයෙන්ම මම දැක පත්‍රයක දාලා තියෙනවා කවුද කියලා ඉන්නේ. ඒ අබ්දුල් රසූල් මහත්මයාද කියලා අපි කර්මයක් පුරන් බලයක් පිළිගන්නවා. අනේ ඔබතුමා අපිට මුස්ලිම් හින්ද ඡන්ද දෙන්න විදිහක් නෑ ළමයි අපි සිංහලයේ කියලාවත් දෙන්නේ කියලා. මම දැක කවුද කියන පත්‍රයක ඒ ගැල දාලා තියෙනවා. ඇත්තම මොකක්ද මේ වෙලා මේ අම්මේම බෞද්ධයා නින්දාවට ලක් වෙනව නෙවෙයිද බෞද්ධ නායකයා නින්දාවට ලක් වෙනව නෙවෙයිද අම්මේම ඉතින් මොකද මුස්ලිම් ඇත්තටම තේරෙනවා හොඳ නම් හොඳයි සමාජයේ එක පිරිසක් කෑ ගහනවා අපි ජාතිවාදී කියලා නෝ ඔයාලු දන්නවා මුස්ලිම් ඇත්තත් දැන් බණ අහන්න හුදෙලා ක්‍රිස්තියානියෙක්ට දැන් බලහන්න පුරුදු වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අපි ජාතිවාදී කියලා. කියා පොළොරට වදි නැත්තට විතරයි කියලා තියෙනවා අපි ජාතිවාදී. ඒක නම් එහෙම වෙනවා. ඈ ඒක නම් මොනවා කරන්නේ? නම් අර මුස්ලිම් ඇත්ත කියනවා ඊයේ පෙරේද විනාති මුස්ලිම් නායකයෙක්. එක් මුස්ලිම් සංවිධානයේ සෑහෙන පැත්ත නායකයෙක්. එහෙම ටිකක් වෙලා කතා කරගන්න. කතා කරගන්න මම දන්නේ එයා ආවි මොන වාතාවරණයකින්ද කියලා හොඳ හිතින් එන්නත් පුළුවන් වෙනත් හිතකින් එන්න පුළුවන් කොහොමද ඇවිල්ලා කතා කරන්න කිව්වා ඉඳලා එයා හිතන්නේ කියලා ඔබ වහන්සේ බුද්ධ ධර්මයේ කියන දේවල් කෙලින්ම කියනවා ඒකින්ද අපි ප්‍රශංසා කරනවා බුද්ධ ධර්මයේ එයා කියන මම ජාතක පොත කියනවා ඒ මුස්ලිම් මිනිසා කියන මම ජාතක පොත කියනවා අපේ බෞද්ධ නායකයෝ ජාතක පොත කියනවා නේ ඈ මම ජාතක පොත කියනවා මම බුද්ධ ධර්ම කියනවා මම දන්නවා බුද්ධ ධර්ම ගැන කියලා කියලා කිව්වා ආයෂ දික් කරගන්න ඕනද දාන ධර්මය තමයි පුරන්න ඕනේ මේ මුස්ලිම් මිනිසා කියනවා නේද ආයෂ දික් කරගන්න ඕනද දාන ධර්මය පුරන්න ඕනේ දැන් කිව්වා දාන ධර්මය විතරක් නෙමෙයි බුද්ධ ධර්මය නම් සීල ධර්මයක් පුරන්න ඕනේ දාන සීල දෙකම ඒ මොකද්ද කියන්නේ? ඉන්නත් ඒ මනුස්සයාට සීල ධර්ම කියලා දුන්නා. සීල ධර්ම කියලා සීල ධර්මයේ උදින් දාන ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? වෙනවා දුන්නා.
සීල ධර්මයේ පුරති ශරීරයේ වෙන රසායනික ක්‍රියාදාමයේ කොහොමද සිද්ධ වෙන්නේ මගින් කුරුළු ලෝක ධර්මයේ එච්චර පස්ස මන්නේ නැතුව ඒ කියන්නේ මම භාවනා නුරට ලබන වැටුනේ හරි කරත් මේ මන්නේ මගේ භාවනා නුර ඇත්ත මේක මගේ වැටකීම මේ වැටකීම තුලින් තමයි මම විග්‍රහ කරලා දෙන්නේ මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒ මනුස්සයා කියනවා මම එන්න තෝරේ පැයක්වත් අද කතා කරන්න තෝරේ මම තව ගොඩක් මගේම වාට දැනගන්න පුළුවන් ඔයාගේ මට දැනගන්න පුළුවන් විනාත් ඇයි ඒ ආවේ බුද්ධාගම හරියට මේ මනුස්සයාගේ ඔළුවට ගියේ කින්දා පැයගෙන ආවේ ඒකයි දැන් සමහර කරාට ක්‍රිස්තියානි පෞද්ගල ඇතුළු ඇවිල්ලා කියනවා හම්මනේ ඔබ වහන්සේ කියන දේවල් සමහර විට විදිනවා ඇති. ඊමත් අපේ ජීවිතවලට මේවත් සම්බන්ධයි. ආගමේ මොකක් වුණත් ජීවිතේට බලපානවා නැතිනම් අපි ඒක බාරගන්න එක ඒකේ එකින්ද අපිට ආගමේ ප්‍රශ්නයක් නෑ අපේ නිත අපිට මොකක් හරි යහපතක් සිද්ධ වෙනුනේ. මොකද බය නැතුව එනවා. අපි කියන්නේ නෑනේ මේක කළා අපි බුද්ධාගම දින්නේ කියලා. අපි කවදාවත් කියන්නේ. ඒ නිසා ඒකට බය නැතුව ඇවිල්ලා විසඳු බෞද්ධයට වගේම අබෞද්ධයට මේ දීකාම ජීවිතේ ක්‍රියාත්මකයි. නමුත් අවාසනාව ඔයත්ම හිතලා බලන්න පුළුවන්. අපිට අපේ රටේ අපේ දහම දේශනා කරන්න දේශපාලනේ හින්ද තමයි. දේශපාලනේ හින්ද තමයි. එක මුස්ලිම් නායකයෙකුට පුළුවන් රටේම තියෙන ධර්මයේ ශ්‍රවණය කිරීම අද මුස්ලිම් මැත්ත දුක් වෙනවා ඒ නායකයා එහෙම කළාද මුස්ලිම් මැත්ත කියනවා වහන්සේ කරපු වැඩි වැඩක් නැහැ වහන්සේ ඇත්ත දෙන්නේ නමුත් ඔබ වහන්සේ මෙහෙම වෙච්ච එක අපිට හරි පාඩු කියලා ඉන්නත් ජාහෙලක පන්සලක බන් කියනවා ඒ ජාහෙල ඒ පන්සල වටා පිටාවේ ඔක්කොම ඉන්නේ ක්‍රිස්තියානි ඒ පන්සලේ නායක හඳුන කියනවා ටෙලිෆෝන් කෝල්ස් දිගටම ආවලු අපිට ස්පීකර්ස් ගන්න බණ අහන්න කියලා. පන්සල දෙන්න බෑ. අපිට බණ අහන්න කැමති ස්පීකර් ගන්න බණ අහන්න. මේක 60ක්ම භාගෙ භාගෙ එන පැත්තට ස්පීකර්ස් දාලා තියෙන බණ අහන්න. එතකොට මේ ක්‍රිස්තියානියත් බණ අහන පසුබිමක් කියලා තියෙනවා. මුස්ලිම් මැතිවත් බණ අහන පසුබිමක් කියලා තියෙනවා. එහෙනම් අපිට තියෙන ධර්මයේ දෙනේක විතරයි. කාටත් යහපත නිසා ධර්මයේ දෙනේකයි අපිට තියෙන්නේ. නමුත් අපේම බෞද්ධ නායකත්වයේ බල කියන එක තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒත් අඬවට කරලා තියෙන්නේ අර තියෙන ඒ තියෙන අපිට ගතානුගතික බල. ඒ ඒ බල ටික තියච්චහම ඇති බුදුහාමුදුරගේ ධර්මයේම අපිට උනේ නෑ. ඒ ඒ ධර්මයේ හරය කියන්නේ එපා. මේ ගතානුගතික ඇති උකට හරය කිව්වොත් අනිත් ආගම විදෙනවා. ඒ ආගම ඒ කියන්නේ මේකනේ. හැබැයි හරේ කිව්වොත් අනිත් ආගම් වලට බාර ගන්න ලැස්ති අපේ නායකය බයයි ඒගොල්ලන් රිදෙයි කියලා. දැන් දෙවියන් ගැන කතා කරා. දෙවියන් ගැන කතා කරපුවාම Hindu ඇත්ත කතා කරේ නේ. දෙවියන් ගැන කතා විෂ්ණු දෙවියෝ කතා කරගම දෙවියෝ අපිට අයිති නැහැ කියනකොට Hindu ඇත්ත කතා කරේ නේ. බෞද්ධ ඇත්ත කෑ ගහනවා. ආගම් වලට රිද්ද නැහැ කියලා. හැබැයි ඒ ආගම් වලට රිද්ද නැහැ කියලා එක Hindu කෙනෙක්වත් කතා කරේ මොකද ඒගොල්ලෝ දන්නවා බෞද්ධයි බුද්ධ ආගමයි හින්දු ආගමයි දෙක නිකන් ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ බෞද්ධ ඒක ළඟ දෙයිය අදහන්න මොකද ඒගොල්ලෝ අදහන්නේ මුල්තර කියලා බෞද්ධ අදහන්නේ දෙවනි තර කියලා ඒගොල්ලෝ මුල්තර කියලා අදහන දෙයිය බෞද්ධ දෙවනි තර කියලා අදහන ඒක කැමති නැහැ නේද ඉතින් ඔන්න ඕකයි අපේ අපේ ඇත්තන්ගේ බුද්ධිය අපේ නායකයන්ගේ බුද්ධිය අපිට ඔන්න ඔය පසුබිමක් යට ඒත් වෙනත් අපි දාම කිව්වන්නේ කවත් නෑ තහනම් කරන්න ඒත් බණ කියන එක නවතින්නේ නෑ ගමින් ගම නගරෙන් නගර ගිහිල්ලා පුළුවන් තරම් අපි බණ කියන ශක්තිය තියෙන තාක්කල් ජීවත් වෙලා ඉන්න තාක්කල් අපි කරනවා මහජනතාවගේ හිතසුව පිණිස ඒ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ජනතාවට උපදෙස් දෙනවා මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ දීවිහාරණෙමිනේ
जीवित काल
පස්සේ යා කිව්ව මුතුමාව මැරෙන්න එක් යාගේ ගේ කිට්ටුව මැරෙන්න ඉතින් විස්තර හඳ විස්තර අපෝ මේ යාන්තඥයන්ට කිව්ව මැරිච්ච පස්සේ මේකම සාත්‍රයක් සාස්ත්‍රයට අර යකේ විස්තරය ඔක්කොම කිව්වා මොකද්ද මේ හැබැයි සිද්ධිය මෙයාගෙන් දැනගෙන තමයි සාත්‍රය අහන්නේ ඒ ඒකේද විශ්වාස කරන්නේ සිද්ධ වෙන සාස්ත්‍රයට කියලා තියෙනවා අහවල් ඒ ඒ තරම්දී මෙහෙම හේතුවක් හින්දා කෙනෙක් මැරුණා. ඒ මැරිච්ච කෙනා තමයි මේ ඒකේතරම අනිත්‍යනේ මේ ඉපදිලා තියෙන්නේ. වීගන ඇවිල්ලා, ගෝධියක් ඇවිල්ලා, කම්බියක පැටලා වැටිච්චහම පොල්ලකින් ගහලා මරනවා. ඒකට ඒ පොල්ලකින් ගහලා මැරිච්චහම මොනවාද දීටි? මේ පද තමයි මත් වෙලා අන්ද බුද්ධි කියයි එතන මන්ද බුද්ධි කියයි දැන් මැරිලා කොමාරි මොන වාසනාවක හරි ඉපදුන ඒකේතරම නෑදෑයතුනේ මුචිකෙන පෞල් සම්බන්ධතාවයක් තිබුණා නෑ ඉපදුන හැබැයි ඉපදුනේ ආරෝධික මන්ද බුද්ධික තත්ත්වේ ළමයි පද්දේවල් කරන්න නෝද දිනු කරන්න කියලා කියන්නේ එහෙම කරොත් යහපත් කෙනෙක් උපදිනවා කියන්නේ මේ ආත්ම දේපද කම කළා මේ ආත්ම ප්‍රඥා වඩන නම් මෙරිලා ඥානවත් කියලා උපදින්නේ නැහැ. ඉතින් මේ පසුබිම අපි දරගෙන කටයුතු කරේ නැත්නම් අන්න එතකොට අපි මහා විදිරකටපත් වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ දෙමාපියන් වශයෙන් ඔන්න ඔය කප්පිය ඇති කරගන්න. මොකද මිනිසත් බව ලේසියෙන් ලබන්නේ මිනිසත් බව අදාත්‍රකින් ලැබෙන දෙයක්. ලැබිච්ච මිනිසත් බව අපරාධී කාලකර්ම කරගන්න එපා. කවුරු කවුරු හිතන්නේ අපරාධී කාලකර්ම කරගත්තේ නැතුව කරගන්නේ නැතුව මේ ලැබෙන මිනිසත් බව සාර්ථක කරගෙන අවසන් හුස්මේ ගන්න අධිෂ්ඨාන කරගන්න. ඒ අධිෂ්ඨානයේ මේ 2000 වසරේ කටයුතු කරන්නට මේ සත වර්ෂයේ අවසානයේ හරි ඊළඟ සත වර්ෂයේ මුල හරියදී හරි බැරේ. නේද? මේ සත වර්ෂයේ අවසානයේදී හරි ඊළඟ සත වර්ෂයේ මුලදී හරි මැරේ. කොයි වෙලාවෙ මැරුණත් මම ලෑස්ති කියන தත්ත්වෙ තමයි මනස හදාගන්න. ඒකට එකම පිළියම තමයි සුචරිතය. ඒකෙන්ද තින්ද මඤ්ඤ තරං ඥාමං පටිච්චග්ගේය පඤ්චෝ. දැන් මේ අහපු වෙලාවේ වයස කුමක් හරි වේවා දැන් අදිෂ්ඨාන කරලා කටයුතු කරන්න කටයුතු කරමින් තමන්ට පිළියම් යොදාගන්නද ඒක තමයි තමයි සැනසෙන්න තියෙන එකම මඟ. ඒ පිළියම් යොදා ගැනීම අගන්තුක අඳුරු කර ගන්නත් හැම දිනකටම තුන්තරුවන් සරමින් ලැබුවා වූ නව වසරම මේ ආකාරයෙන්ම වාසනාවන්ත සමෘද්ධිමත් වසරක් වන්නට මේ ධර්මානුගම ප්‍රතිපන්න භාවයේ හිතේවා හැමති ශාන්තිය වේවා දෙලව යහපත වේවා ප්‍රාර්ථනීය පරිදි නිවන් සත් වේවා ප්‍රසාද ආකාශත්ථාදි භුමත්තා දේවානා ගාමහිතා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා සර්වකාලීන ශ්‍රගතව සකලදුකින් ශක්තිය අපසෑම දනාතුන් දෙලව යහපත පිණිස ප්‍රාර්ථනීය පරිදි නිවන් සත් පිණිස වේවා සාදු කරනවා වැඩගන්නේ හුඟ ආශිර්වාද දෙනවා අභිවාදන සීස නිච්ඡං වද්ධා පුචායෝ චත්තාරෝ ධම්ම වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති නේවච්ච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්චත.